ආදරණීය දුවේ පුතේ, තුන ශ්‍රේණියේ පුංචි ඔයාලගේ පරිසරයේ දෙවෙනි පාඩම් තේමාව අපිලක් වෙසියෝ පාඩම් තේමාවේ ඔන්න දෙවෙනි කොටසට තමයි අද මේ ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ. හොඳයි. අපි ජාතික ගීය සහ ජාතික කොඩිය ගැන බොහෝ තොරතුරු පහුගිය දවසේදී ඉගෙන ගත්ත නිසා ඔන්න අපි මේ ඊයේ පෙරේද සමරපු පෙබරවාරි 4 වෙනිදා අපි සැමරුවේ මොකද ඔයාලා ඉස්කෝලේද සැමරුවාද? ඉස්කෝලේ ගියේ නම් නැහැ. එදා නිවාඩු දවසක් නේද? මුළු ලංකාවේම නිවාඩු දිනයක් තමයි පෙබරවාරි 4 වෙනිදා. ඒතර ලංකාවේ ඇයි විතර හැම පෙබරවාරි 4 වෙනිදා නිවාඩු හම්බ වෙන්නේ නේද? ඇයි ඒකට හේතුව? අපේ නිදහස ලැබුණ දිනේ තමයි පෙබරවාරි 4 වෙනිදා කියලා කියන්නේ. එතකොට මොන අවුරුද්දේ පුතේ අපේ නිදහස හම්බුනේ? මොකද්ද මේ නිදහසක් කියලා කියන්නේ? ඇයි ඒ දවස සමරන්නේ? මේ කතන්දරේ ඔයාලා දන්නවද? අපි එහෙනම් දන්නේ නැති ඒ කතන්දරේ චුට්ටක් අහගෙන ඉමු බලන්න. ඔයාලා දන්නවා අපේ රට මහ මුහුදේ වට වෙච්ච දූපතක් ගොඩබිමක් නේද? අපේ ඔන්න ඉන්දියන් සාගරයේ මුතු රටේ කියලා හඳුන්වනවා. ඕම ඇවිල්ලා තියෙනවා ඔන්න අපේ ලංකාව. හරි. එතකොට මේ වටේටම තියෙන මොකද්ද? මුහුද නේද? මේ වටේටම තියෙනවා පුතේ මුහුද. එතකොට පුතේ මේට අවුරුදු ඔයාලගේ ආච්චිල සීයලා චූටි කාලෙ විතර ඔයාලගේ ආච්චිල සීයලා ඉන්නේ. ඒ ආච්චිල සීයලා චූටි කාලෙදී ඔන්න අපේ මේ ලංකාව අයිති කරගත්ත පිට රටවල් වලින් ආපු අය එහෙම ආව ජාතීන් තුනක්. ඔයාලා මේ ජාතීන් තුන් දෙනාගේම නම් දැන් අහලා ඇති. මොකද ටීවී එකේ මේ දවස්වල නිතර නිතර කිව්වා නේද? ඒ නිසා අහලා තියෙනවා ඇති කියලා විශ්වාස කරනවා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන ජාති කීයද පුතේ? ජාති තුනක් නේද? මුලින්ම ආවේ පෘතුගීසි, ඊළඟට ලන්දේසි, ඊළඟට තමයි ඉංග්‍රීසීන් ආවේ. හරි. පෘතුගීසි ජාතිකයෝ ඇවිල්ලා පුතේ ලංකාවේ මේ වෙරළ බඩ නේද? මෙන්න මේ මෝද වටේ තියෙන ටික විතරයි අයිති කරගෙන පාලනය කරගෙන හිටියේ. දැන් එතකොට දැන් මෝද නෙමෙයි පුතේ මේ අර හිටියේ ගොඩබිම. ඒතර ගොඩබිම ඉන්නකොට මෙන්න මේ ලංකාව වටේ තියෙන කොටස. මෙන්න මේ වටේ කොටස තමයි ඔන්න පළවෙනියෙන්ම ආව කට්ටිය අයිති කරගෙන හිටියේ. මේ මූදත් එක්ක ඔන්න එයාලා මූදෙන් තමයි ආවේ. ඇවිල්ලා මේ වෙරළ බඩ, ඒ කියන්නේ මූද අයිනේ තියෙන කොටස තමයි එයාලා ඔන්න ජීවත් උනේ. එයාලා අනසක පතුරවගෙන හිටියේ. ඊළඟ ඔන්න ආව ලන්දේසි. ඉස්සලා පෘතුගීසිනේ. ලන්දේසි තාම ඔන්න ලන්දේසි ජාතිකයොත් ඇවිල්ලා ඔන්න එයාලත් මේ පෘතුගීසි ඉස්සලා හිටිය කට්ටිය වයින් කරලා දැම්. එයාලව එළවලා යන්න කියලා මූදෙම්ම ආපු මේ පිටි වයින් කරලා දාලා ඔන්න ඊළඟට ඇවිල්ලා එයාලා අර පෘතුගීසි හිටිය සීමාවෙම ලන්දේසිත් ඔන්න ආත්පත් කරගෙන අල්ලගෙන හිටියා ඔන්න වෙරළ බඩ කලාපයේ. මැද්දට ආවද? මැද්දට ආවේ නැහැ. ඊළඟට ඔන්න පෘතුගීසි ලන්දේසි, දැන් ලන්දේසි ඔන්න ඉන්න ගමන් ආයේ එනවා කවුද? ඉංග්‍රීසි. එංගලන්තේ කියලා කියන්නේ ඕලා එංගලන්තේ අහලා තියෙනවද? බ්‍රිතාන්‍ය කියලා කියන්නේ නේද? අන්න එහෙන් ඔන්න ඉංග්‍රීසි ජාතිකයෝ ආවා අපේ ලංකාවට. ඇයි දැන් මේ ලංකාවට එන්නේ මෙයාලා? එන්න හේතු තිබුණා පුතේ. මේක අපේ මේ මුහුදේ වැඩ වෙච්ච දූපතක්. මේ නැව් ගමනාගමනය කරනකොට ලංකාව මේ නැව් ගමනාගමනය කරන අතරතුරේ හොඳ නැවතුම් ස්ථානයක්. අපිත් ඔය මේ ට්‍රිප් එහෙම යනකොට නතර වෙනව නේද? එක එක ස්ථානවල එක එක තැන්වල නතරලා දවල්ද කාලයන් මෙතන ඉන්නාලයන් එහෙම කියලා ඉන්නවනේ නතර වෙනව නේද? අන්න ඒ වගේ පුතේ මේ මුහුදෙන් ගමන් බිමන් රට රටවල් වලට යනකොට නැව් යනකොට අපේ මේ ශ්‍රී ලංකාව තිබ්බේ දූපතක් නේ. මේක දැන් මුහුද වටේටම තියෙනවනේ. මේක හොඳ ඔන්න ට්‍රිප් එක යන අතරතුර නතර වෙලා ඉන්න හොඳ තැනක්. ඒ නිසා තමයි ලංකාවට මෙච්චරටම කැමති වුණේ. අනිත් එක තමයි පුතේ ලංකාවේ ගොඩාක් දේවල් නේද සශ්‍රීකයි. මුතු මැණික්, ඒ වගේම මේ වෙරළ බඩ කලාපයේ තිබ්බ දේවල්, ඒත් එක්කම
එයාලගේ වෙළඳ භාණ්ඩ තේ, කෝපි, රබර්, පොල් මෙන්න මේ කියන දේවල් හොඳට වැවුණු සරු පොළවක් තිබුණ අපේ ලංකාවේ. ඒ නිසා මෙයාලා ඉතින් හැම ජාතියක්ම අපේ ලංකාවට හරි කැමති. ලංකාව ඒ තරම්ම සාමාන්‍යයෙන් අර කැමති දේවල් වලට හැමෝම ලං වෙන්නේ නේද? මොනවා හරි දෙයකට කැමති නම් එතෙන්ට එන්නේ. එතෙන්ට කැමති නැත්නම් කවුරුද එතෙන්ට එනවද? නැහැනේ නේද? ඉතින් කැමති වෙන්න සැප සම්පත් යසීසුරු තිබුණා මේ අපේ දූපති, මේ දිවයිනේ ශ්‍රී ලංකාවේ, අපි මේ ජීවත් වෙන රටේ පුතේ. හරි. ඉතින් ඒ නිසා තමයි මේ ජාතියෙන් තුනම ආවේ. හැබැයි ඉතින් දැන් මේ ඉංග්‍රීසියාවට පස්සේ මේ මෙහෙට වෙලා හිටියේ නැහැ. රටේට වෙලා හිටියේ නැහැ. මොකද කරන්නේ මෙයාලා? මේ මුළු ලංකාවම අයිති කරගත්තා. ගිවිසුමක් ගහලා ඔන්න ඒ ගිවිසුම් වල නම් ඒවා තව ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. ඉංග්‍රීසි ජාතිකයෝ පුතේ මුළු ලංකාවම එයාලා මේ ඔක්කොගම එයාලගේ බලය අත්පත් කරගත්ත, පැතිරෙව්වා. එතකොට අපි මොකද වුනේ? සිංහල කතා කරපු මේ ශ්‍රී ලංකාවේ මේ අපේ පොළවේ හිටියා අපිම එයාලගේ යටත් වැසියෝ වුණා. එයාලා තමයි දැන් පාලනය කරන්නේ ඉංග්‍රීසි ජාතිකයෝ. හොඳද එංගලන්තෙන් ආපු අය? එතකොට දැන් ඔන්න ලංකාවේ ඉන්න මිනිස්සු කැමති වෙයිද එහෙම ජීවත් වෙන්න? දැන් ඔයාලට එහෙම වුණා නම් ඔයාලා කැමතිද එහෙම ජීවත් වෙන්න? කැමති නෑනේ. එතකොට පුතේ මේ ගොංගාලේ ගොඩ බණ්ඩා, වීර පුරන්නප්පු, වීර කැප්පෙටි පොළ, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, මෙන්න මේ වගේ අපි ශ්‍රී ලංකාවේ හිටිය වීරවරයෝ. දැන් ඔයාලා කිව්වේ සමරන අයව කියලා නේද? මේ නිදහස් දිනේට කරන විශේෂ දේවල් මොනවද කියලා හදි. අන්න ඒ වගේ වීරවරයෝ පුතේ මොකද කරන්නේ? මේ ඉංග්‍රීසි ජාතිකයන් අපේ ලංකාවෙන් අයින් කරන්න, අපේ රට බේරගන්න එයාලා ඔන්න සටන් කරන්න පටන් ගත්තා. මෙහෙම පුතේ දැන් එයාලා තනියම නෙමෙයි ඉතින් ලංකාවේ. දැන් අපිත් ඒ කාලේ ඉඳන් අපිත් වෙනවනේ නේද යුද්ධ කරන්න. ඇයි අපේ රට මේ අයිති කරන් ඉන්නේ? අපි මේ එයාලට රැකත් වෙලා ඉන්න කැමති නැහැ කියලා අපිත් වෙනවනේ ඒ කාලේ අපි හිටියා නම් නේද? අන්න ඒ වගේ පුතේ ඒ කාලේ හිටිය මිනිස්සු ඔක්කොම එකතු වෙලා දැන් මේ ඉංග්‍රීසියන්ට විරුද්ධව සටන් කරනවා අපේ රට බේරගන්න. එහෙම පුතේ සටන් කරලා දැන් මේ අර වීර කැප්පෙටි පොළ කියන මහතාව මොකද කරන්නේ? මෙයාලා මෙයා ජාතික වීරයෙක්. මෙයාගේ හිස ගසා දාලා පුතේ හිස අරන් යනවා එංගලන්තෙට. ඒ තරම් ලංකාව වෙනුවෙන් අභීතව වීරත්වයෙන් වැඩ කරපු පුද්ගලයෙක් තමයි මේ වීර කැප්පෙටි පොළ කියලා කියන්නේ. ඒ වගේම යන්නේ හැම කෙනෙක්මත්. ඔයාලා දැන් ඔන්න නිදහසේ කතන්දරය අහනකොට මේවා අහලා ඇති, මේ නම් ඇහිලා ඇති නේද? ඒක තමයි. එතකොට පුතේ පුළුවන් හැම විදිහෙම දැන් ඔන්න සටන කරන්න. අවියවද ගන්න බැරි ලේඛකයෝ, හාමුදුරු භික්ෂූන් වහන්සේලා එයාලා ඔන්න පෑනෙන් කවි ලියනවා. ඔයාලා අහලා තියෙනවද නේද? ලස්සන ඒ වගේ කවි. බෑ ඉවසන්නට අම්මිනි පෙම්බර ලංකා, මාසිත ගින්නෙහි ලූලුණු මෙන් පුපුරන්නය කෝප විකාරෙන්, ඈසන සන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලෙකු අයියෝ. දැන් උපදින්නෙම නැද්ද මේ මව බිමේ කියලා ඔන්න ලස්සන කවි ලිව්වා. මේ දේශාභිමානය, ජාතික අභිමානය මිනිස්සුන්ගේ හිතේ ඇතිවෙන විදිහට භික්ෂුන් වහන්සේලාට මේ රණබිමට, සරණබිමට යන්න බැරි නිසා උන්වහන්සේලා මොකද කරේ? මේ වගේ ජාතික අභිමානය ඇවිස්සෙන විදිහේ මේ කවි අහපුවම, මේ කවි ඇහෙනකොට ඉන්න බෑ නේද? සිංහලලේ ඔන්න කකියන්න ගත්තා. මේ කවි අහපු ගමන් ඔන්න පැත්තකට වෙලා හැංගිලා හිටිය සිංහල මොකද කරන්නේ? ඔක්කොමල දුවගෙන යනවා මේ අපේ රට බේරගන්න ඉංග්‍රීසීන්ගේ. අන්න ඒ වගේ පුතේ පුළුවන් හැම විදිහකටම, පුළුවන් හැම කෙනෙක්ම ගොඩාක් වෙහෙස මහන්සි වුණ අපේ රට ඉංග්‍රීසි ජාතියෙන්ගෙන් බේරගන්න. ඉතින් පුතේ මේ වගේ සටන් කරලා ඔන්න ලබාගත් නිදහස එදා තමයි අපි පෙබරවාරි 4 වෙනිදා සැමරුවේ නේද? හැබැයි පුතේ මේ වසරත් හරිම වැදගත්. එහෙම නිදහස ලබාගත් වසරත් අපිට වැදගත් වෙනවා. ඒ තමයි 1948 කියලා කියන්නේ. ඒතර පුතාලා තාම මෙච්චර ලොකු ඉලක්කම් කියවන්න දන්නේ නැහැ තමයි. හැබැයි ඉතින් මේක නම් මතක තියාගන්න වෙනවා 1948 කියලා. මොකද වලට උත්තර වලට ඉරියඳින්න, උත්තර තෝරන්න, උත්තර ලියන්න එන්න පුළුවන්. හරි. ඒ නිසා 1948 පෙබරවාරි 4 වෙනිදා කියනක නම් ඔන්න ඔයාලා හැමෝටම මතකයි නේද පුතේ? පෙබරවාරි මාසේ 4 වෙනිදා තමයි පුතේ අපිට මේ
ජාතීන්ගෙන් නිදහස සම්පූර්ණයෙන්ම ලබා ගන්න හැකියාව ලැබුණේ. ඉතින් පොඩි දෙයක් නෙවෙයි. ගොඩාක් අය මිය ගියා මේ නිදහස් සටනේදී, ගොඩාක් අය මිය ගියා. එතකොට මේ වෙනුවේ ඇප කැප වුණු තමන්ගේ දිවි පරදුවට තියපු තමන්ගේ ජීවිතය පූජා කරපු ගොඩාක් වීරවරු හිටියා. ඒ අය හිටිය නිසා තමයි අද අපි මෙහෙම ලස්සන නිදහසේ ශ්‍රී ලංකාවේ අපේ ජාතියේ ඔන්න අපේ භූමියේ ජීවත් වෙන්න හැකියාව ලැබිලා තියෙන්නේ. එතකොට දැන් කතන්දරේ ඔන්න මතක ඇති කියලා මම හිතනවා. ජාතීන් තුනක් ආවා. ඒ ජාතීන් තුන කොයි කොයි පැතිවලද හිටියේ, කොහොමද ජීවත් වුනේ, මොනවද කරේ, කවුද මුළු ලංකාවම අයිති කරගත්තේ, එයාලගේ නිදහස ලබා ගත්තේ කොහොමද කියන කතන්දරය දැන් ඔන්න ඔයාලා දන්නවා. හොඳයි, එහෙමනම් අපි බලමු බලන්න ඒ දවසේ තවත් මොනවද විශේෂ දේවල් තියෙන්නේ කියලා. ඔන්න අපේ නිදහස අපේ ලංකාව පිටිපස්සෙන් තියෙන අපේ ලංකාවේ සිටියම පේනව නේද පුතේ? අපේ ලංකාව අපිට අයිති වුණ දවස නේද? අපේ ලංකාව අපිට අයිති නැති වෙලා තිබුණේ, අපිට හිමි නැති වෙලා තිබ්බ ලංකාව අපි අයිති කරගත්තේ මේ නිදහස් දිනේ. නැත්තම් අපේ රටට අයිතිවාසිකම් කියවේ පිටරට වෙනත් ජාති නේද පුතේ? එහෙම නැතුව අපේ රට අපේමයි කියන්න පුළුවන් වුණ දවස තමයි කවද්ද? පෙබරවාරි 4 වෙනිදා. හොඳයි, එදාට අපි ජාතික කොඩි ඔසවනවා පුතේ. අනිවාර්යයෙන්ම ජාතික කොඩි ඔසවනවා නේද? ඔයාලගේ හැම ගෙදරකම ජාතික කොඩි ඔසවන්නේ නැති නේ? පාසලේ ජාතික කොඩි ඔසවනවා නේද? හැම ආයතනයකම ජාතික කොඩි ඔසවනවා එදාට නේද? වාහනවල ජාතික කොඩිය ඔන්න ගහලා තියෙනවා නේ? ජාතික කොඩියට විශේෂම තැනක් ඔන්න හිමි වෙන දවස තමයි මේ නිදහස් දිනේ කියලා කියන්නේ. අපිට අපේ ජාතික කොඩිය මතක් කරන දවස නේද? කොහේ හරි පරිස්සමෙන් අරන් කියලා තිබ්බ ජාතික කොඩිය ඔන්න එදාට තමයි එළියට එන්නේ නේ? ජාතික කොඩිය අපිට අපිට ඔසවන්න පුළුවන් වුණේ අන්න ඒ වගේ දවසක් ආපු නිසා. නැත්තම් අපිට ඔසවන්න වෙන්නේ තාම බ්‍රිතාන්‍යයන්ගේ නේද එංගලන්තේ කොඩිය තමයි ලංකාවේ ඔසවන්න වෙන්නේ. අපිට එදා නිදහස සාහිත්‍ය කරගන්න හිමි කරගන්න දරුවෝ ගියා නේද? මේ ජාතික කොඩිය ඔසවන්න අපිට පුළුවන් වුණේ 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා කියන දවස ආව නිසා නේද පුතේ? හොඳයි, එහෙනම් එදාට ජාතික කොඩිය අනිවාර්යෙන්ම ඔසවනවා. ඒ විතරක් නෙමෙයි බලන්න, ජාතික නිදහස් උත්සව සැමරුම පවත්වනවා නේද? ත්‍රිවිධ හමුදාවේ අය ඇවිල්ලා, රාජ්‍ය නායකයෝ ඇවිල්ලා නේද? සියලුම වීරවරු අපේ රට බේරා ගැනීම සඳහා ක්‍රියා කරපු හැම වීරවරයෙකුම සමරමින් ඕන නිදහස් දින සැමරුම් උත්සවය අනිවාර්යයෙන්ම පවත්වනවා නේද? ආචාර විධිමුර තියෙනවා එදාට නේද? හැම ගුවන් නාවික හමුදාවල, යුද්ධ හමුදාවල ඔන්න විශේෂ ආචාර පෙළපාලි යනවා. ටීවී එකේ අපි හැමදාම මේක බලනවා නේද? අනිවාර්යෙන් පෙබරවාරි මාසේ 4 වෙනිදාට ඔන්න අපේ රටේ මෙන්න මේ ජාතික නිදහස් දින සැමරුම් උළෙල පවත්වනවා. හොඳයි, ඒත් එක්කම තමයි පුතේ මේ ඉන්නේ ඔන්න අපේ වීරවරු ශ්‍රී සුමංගල. පේනව නේද පුතේ? අපේ රට නිදහස ලබා දෙන මොහොතේ බ්‍රිතාන්‍යයන්ගේ ජාතික කොඩිය ඔසවපුවාම ඒ කොඩිය පහළට දාලා අනගාරික ධර්ම පාලතුමා, වීර කැප්පෙටි පොළ, ඒ වගේම ශ්‍රී සුමංගල හිමි මේ අය අපේ නිදහස වෙනුවෙන්, නිදහස් සටන වෙනුවෙන් තමන්ගේ ජීවිතේම කැප කරා. බලන්න එංගලන්තේ කොඩිය බිමට දාලා ලංකාවේ ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවනවා පේනව නේද? ශ්‍රී සුමංගල හාමුදුරුව නිදහස වෙනුවෙන් බොහෝම අප කැප වෙලා වැඩ කරපු, සේවය කරපු වීරවරු තමයි පුතේ මේ පින්තූරේ ඉන්නේ. ඒ වගේම තමයි දැන් පුතාලා මට කිව්වා අපි පැලයක් හිටෙව්වා කියලා. රුක් රෝපණ වැඩසටහන්, රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරන මේ නිදහස් දිනයට සමගාමීව. එහෙනම් කරන දේවල් දැන් ඔන්න මේ කරන දේවල් ටික මතක තියෙන්න ඕන. පින්තූර බලනවා වගේම අපි මේ කතා කරනවා වගේම පුතේ මේ මොනවද නිදහස් දවසේ කරන්න කියන කාරණා ටික අපේ අවබෝධයේ තියෙන්න ඕන. බලන්න එදාට අපි රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරනවා, පැල හිටවනවා. පුංචි ඔයාලත් මේ වගේ පාසලේ, එහෙම නැත්නම් ඔන්න ආගමික ස්ථාන වගේ ක්‍රියාත්මක වෙනවා, නැත්නම් ඔන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල වගේ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ විදිහේ රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක වෙන දවසක් තමයි පෙබරවාරි මාසේ 4 වෙනිදා කියලා කියන්නේ. ඒ වගේම පුතේ සත්තුන් නිදහස් කරනවා. සත්තු විතරක් නෙමෙයි, ඒකට අරන් ඉන්න සිරකරුවන් නිදහස් කරන දවසකුත් තමයි පුතේ මේ පෙබරවාරි මාසේ 4
දන්න අඳුරනායට ඒ වගේ නිදහස ලැබිලා ඇති. සමහරවිට සුළු වැරදි නිසා ඔන්න බන්ධනාගාරගත වෙලා ඉන්න නේද? පුද්ගලයන්ට නිදහස ලබා දෙනවා පෙබරවාරි මාස 4 වෙනිදා. ගොඩක් අය බලාපොරොත්තු වෙන ඉන්න මෙදාට අපිට නිදහස ලැබෙයි කියලා. සුළු වැරදි නිසා හිරගෙදරට ගියා අය බලාපොරොත්තු වෙන ඉන්නවා. ඒ වගේම පුතේ සිරගෙදර ඉන්න අය නිදහස් කරනවා, බන්ධනාගාරේ ඉන්න නිදහස් කරනවා වගේම මිනිස්සුන් වගේම තමයි සත්තුන්ව නිදහස් කරනවා. ඔය බලන්න පාරවියෙකු නිදහස් කරලා ඔන්න අරිනවා. ඒ වගේම හරක් නිදහස් කරනවා. ඔන්න සත්තුන්ව නිදහස් කරන දවසක්. හොඳයි. එහෙමනම් ඔන්න අපි දැන් ඉගෙන ගත්තා. ඒ කියන්නේ කරුණු කාරණා රාශියක්ම නේද දරුවනි? හා. එහෙනම් අපි මේ කතා කරපු 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා ලබාගත් නිදහස සමරන, පෙබරවාරි 4 වෙනිදා සමරන නිදහස් දිනේ පුතේ අපේ ජාතික උත්සවයක්. මේක අපේ රටේ සියලුම ජාතීන් සමරනවා. දැන් ඔන්න සිංහල අය විතරක් නෙමෙයි යටපත් කරගෙන හිටියේ, දෙමළ අය විතරක් නෙමෙයි යටපත් කරගෙන හිටියේ, මුස්ලිම් අය විතරක් නෙමෙයි යටපත් කරගෙන හිටියේ මේ ජාතීන් ඇවිල්ලා නේද? මුළු මහත් ශ්‍රී ලංකාවම හිටිය අයව තමයි යටපත් කරගත්තේ. ඉතින් පුතේ දැන් අපි කතා කරේ සිංහල නායකයෝ ගැන විතරයි නේද? පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන්, මෙන්න මේ වගේ ද්‍රවිඩ නායකයෝ දෙමළ ජාතීන් නියෝජනය කරමින් ආපු නායක පුතේ බොහෝ වෙහෙස මහන්සි වුණා මේ නිදහසරණ වෙනුවෙන්. එහෙනම් මේ නිදහස අපි හැමෝගෙම, මේ ජාතීන් සියල්ලන්ගේම නේද? ඒ නිසා මේක ජාතික උත්සවයක්. අපි සමරන ජාතික උත්සවයක් තමයි මේ නිදහස් දිනය කියලා කියන්නේ. එතකොට මේ ජාතික උත්සව විදිහට අපි සමරන්නේ නිදහස් දිනේ විතරද? ශ්‍රී ලංකාවේ වෙසෙන අපි සියලු දෙනා, ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපි හැමෝම එකතු වෙලා සමරන එකම උත්සවය මේක විතරද කියන්න බලන්න. නැහැ නැහැ නැහැ. තව තියෙනවා. තව මොනවද? ලෝක කම්කරු දිනේ, මේ දිනේ කියලා සමරන්නේ අපි. මෙන්න මේකත් පොතේ අපේ ජාතික උත්සවයක් යෙදෙන දිනයක්. මේ දිනේ මේක මුළු ලෝකෙම සමරනවා නේද? මුළු ලෝකෙම සමරද්දී අපිත් මේක ජාතික මුළු හැම ජාතියෙම අපේ ශ්‍රී ලංකාවේ වන් ප්‍රධාන ජාතීන් හතරක් ඉන්නවා කියලා අපි ඉගෙන ගත්තා නේද? අන්න ඒ ජාතීන් හතර ගොල්ලෝ එකතු වෙලා සමරන උත්සවයක්. ඒ වගේම ජාතික වීර දිනේ නේද? ඔයාලා දෙකේ පන්තියේදී මතකයි නේද කැලෙන්ඩරයක් හදලා මේ විශේෂ දින ලියලා එතකොට අපිට හම්බුණා නේද මේ ජාතික වීර දිනේ කියන එක. හොඳයි. ඔන්න අපේ නිදහස් දිනයත් එක්ක අපි සමරන තවත් මේ ජාතික උත්සව හැමෝම එකට එකතු වෙලා සමරන උත්සව තමයි මේ ආලෝක ගුරු දිනය. හරි. මුළු ලෝකයක්ම එක්ක එකතු වෙලා අපිත් ජාතියක් විදිහට මුළු ජාතියේ ජාතීන් සියල්ලම එකට එකතු වෙලා සමරන ජාතික උත්සව. එහෙමනම් මේ ජාතික උත්සව වලදී ඔන්න අපි වැදගත් ලෙසම කතා කරා අපේ නිදහස් දිනය ගැන, විශේෂ වෙන නිසා සෑම සියලු ජාතීන්ටම. හොඳයි. ඒත් එක්කම පුතේ ඔයාලා දැන් දන්නවා සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය නම මේ අප්‍රේල් මාසයේදී නේද? සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සමරන්නේ කවුද? මේකත් අපිට විශේෂයි. අපේ ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රධාන ජාතීන් දෙකක් නේද? කවුද? සිංහල සහ දෙමළ කියන ජාතියෙන් දෙගොල්ලෝ එකට එකතු වෙලා සමරන උත්සවයක් තමයි මේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය කියලා කියන්නේ. මෙතනම සිංහල හින්දු කියන නම ඇතුළෙම තියෙනවා දෙමළ ජාතිකයොත් මේක සමරනවා කියන එක නේද? එතකොට සමරන ජාතීන් මොනවද කියලා වහපතේ හින්දු කියලා ලියන්න බැහැ අපිට. අපි තව සුවල්ප මොහොතකේ ඉගෙන ගන්නවා එක එක ජාතීන්ගේ ආගම් මොනවද කියන කාරණාව, කතා කරන භාෂා, ඒ වගේම අදහන ආගම්, මේ දේවල් ගැන කතා, අඳින ඇඳුම් පැළඳුම්, කෑම බීම, මේ විශේෂාංග ගැන කතා කරනවා. ඉතින් ඔන්න මේ එතනට යන්න කලින් අපි සිංහල හින්දු කියන නම ආපු ගමන් ඔන්න ළමයි ඒක ජාතියක් විදිහට සලකනවා. හින්දු කියලා කෙනපතේ ජාතියක් නෙමෙයි මේක, ආගම. හින්දු ආගම අදහන්නේ කවුද? දෙමළ ජාතිකයෝ නේද? එහෙනම් සිංහල සහ දෙමළ ජනතාව සමරන ප්‍රධාන, ශ්‍රී ලංකාවේ සමරන ප්‍රධාන උත්සවයක් තමයි සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලා කියන්නේ. හොඳයි. එතකොට දැන් මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ගැන අපි මුළු පාඩමක්ම එක වසරදී දෙක වසරදී අපි ඉගෙන ගත්ත අවුරුදු කාලය කියන පාඩම් තේමාවද නේද? මේකට විශේෂ චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා, විශේෂ කැවිලි පෙවිලි හදනවා, ඒ වගේම ජන ක්‍රීඩා කරනවා නේද? මෙන්න මේ කියන කරුණු කාරණා දැන් අපේ මතකයේ අවබෝධයේ තියෙන්න ඕන. අපි පොඩ්ඩක් මතක් කරගමු බලන්න මොනවද ඒ දේවල් කියලා. මතකද කියලා බලන්න. සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔන්න අපි විශේෂයෙන්ම හදන කැවිලි පෙවිලි
මතකද කියලා බලමු. අපි දාලා ළමයෙන්ගෙන් අහලා බලමු බලන්න සිංහල හින්දි අලුත් අවුරුද්ද වෙනුවෙන් හදන කෑම ಜಾති මොනවද? ගෙවල් වල දැන් හදන්න ලෑස්ති කරනවද? හරි හිරුෂ කියලා බලන්න පුතේ. මොනවද සිංහල හින්දි අලුත් අවුරුද්දේ අපේ විශේෂ වැදගත් කෑම බීම කැවිලි පෙවිලි? කෑවෝ ඔව් කැවිලි පෙවිලි මතකයි. එහෙනම් මට කියන බලන්න සිංහල හින්දු අලුත් අවුරුද්ද විශේෂයෙන් කරන චාරිත්‍ර වාරිත්‍ර කාටද මතක? සිංහල හින්දු අලුත් අවුරුද්ද චාරිත්‍ර වාරිත්‍ර අර නැකත් බලලා අපි කරන්නේ හැරෙන්න රතිඤ්ඤා පත්තු කළ ඩෝම් පටෝන් ගාද්දිම අපි කරන දේවල් ටිකක් තියෙන්නේ. ඒව මතකද? මතක ළමයි ඉන්නවද? අපි මේව රඟපාලා ඉගෙන ගත්තා. හරි දනිදු බලන්න දනිදු කියන්න. රතිඤ්ඤා පත්තු කරනවා. ඒක චාරිත්‍රයක් නම් නෙවෙයි. මම කිව්ව චාරිත්‍ර අපි වෙලාවට වෙලා බලලා කරන චාරිත්‍ර ටිකක් තියෙනවා. මොනවද ඒ දේවල්? මතක නැද්ද? හරි අපි සසල්ලිගෙන් අහලා බලමු. දැන් සසල්ලිට මතක ඇති කියලා මම හිතනවා. අපි මේව රඟපෑවා. ඒ අවුරුද්දේදී පංච දානීම. අනේ ඔන්න පංච දානවලු. ඒක මේ වෙලාව බලලා නැකතක් බලලා පංච දානවද සසන්දි අපි? ඔන්න මතක නෑනේ අපේ දරුවන්ට. හරි මට කියන්න බලන්න ගිනෝලිදයි ගිහෙල්ට එවනක තියෙනවද බලමු අපි. චාරිත්‍ර වාරිත්‍ර සිංහල හින්දු අලුතවල චාරිත්‍ර වාරිත්‍ර. අන්න හොඳයි. හිස තෙල් ගෑවා. තෙල් ගාලා ගනුදෙනු කිරීම. ගනුදෙනු කිරීම. ඔව්. නැකතට වැඩල්ලීම. නැකතට වැඩල්ලීම. බොහොම හොඳයි. ඒ විදිහට කිරීම. කිරි ඉතිරිමයි මෙහෙමත් කරනවා නේද? අනුභව කිරීම. අනුභවය. ආහාර අනුභවය. ඇයි වෙලා බලලා ගිනි කෝර පත්තු කරන එකට මොකද කිව්වේ? මතකද? අපි පින්තූරත් එක්ක බලලා මේව කතා කරා මතක නැද්ද? අපෙන් සිංහල හින්දු අලුත් අවුරුද්ද ගැන පොඩ්ඩක් මතක් කරගමුද මේ පුතේ? බලමු බලන්න මේ සිංහල හින්දු අලුත් අවුරුද්දට අපි සදන කැවිලි පෙවිලි මොනවද, චාකරණ චාරිත්‍ර වාරිත්‍ර මොනවද, ජන ක්‍රීඩා මොනවද කියන කාරණා කීපයක් අපි දැන් බලන්නයි සූදානම් වෙන්නේ. හොඳයි. ඔන්න දැන් අපිට පේනවා කොකිස්, අලුවා, ආස්මි මේ දේවල්, කැවුම්, කිරිබත්, අග්ගලා මේව හදන්නේ අපි කොයි කාලයටද? මේ කෑම හදන්නේ මොන කාලයටද? අවුරුදු කාලෙට නේද පුතේ? හැමදාම කැවුම් උයන්නේ නැහැ අපේ ගෙවල්. හැමදාම කොකිස් හදන්නේ නැහැ අපේ ගෙවල් වල නේද? අවුරුදු කාලෙට තමයි මේ කැවිලි පෙවිලි හදන්නේ අපි. ඒත් එකම ඔන්න වැලි තලප, අතිරස, පැණිවලලු මේවා අපි අවුරුදු කැවිලි පෙවිලි අපේ අවුරුදු කෑම මේසේ තියෙන දේවල් නේද? ඒ වගේම පුතේ චාරිත්‍ර වාරිත්‍ර කීපයක් තියෙනවා අපි අවුරුදු දවසේ විශේෂයෙන්ම කරන. නොනගතේ වෙලාවට අපි පන්සලට යනවා නේද? අවුරුදු උදාවත් එක්ක ඔන්න අපි වැඩිහිටියන් බුලත් දීලා වඳිනවා. ඒ වගේම නැකතට ලිපගිනි මොලවනවා. වැඩ අල්ලනවා. ආහාර අනුභවය. බුලා වැඩිහිටියන් බුලත් දී වැඳීම, හිස තෙල් ගෑම, රැකී රක්ෂා සඳහා පිටත් යාම, මෙන්න මේ දේවල් අපි හරියටම වෙලාවට නැකතට බලලා කරපු චාරිත්‍ර වාරිත්‍ර මතකද? ඒව තමයි පුතේ සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කියලා කියන්නේ. ඒ වගේම තමයි පුතේ ජන ක්‍රීඩා කීපයක් තියෙනවා අපි සිංහල හින්දු අලුත් අවුරුද්දත් එක්ක බැඳලා තියෙන. බලන්න බට්ට පැනීම, චක්ගුඩු පැනීම, ලිස්සන ගසේ නැගීම, කොට්ට පොර ගැසීම, කඹ ඇදීම, ඔලින්ද කෙලිය, එළුවන් කෑම, පොරපොල් ගැසීම, රබන් ගැසීම, ඔංචිලි පැදීම, ලේසු හැංගීම, පනා හැංගීම,
පංචා දැමීම ඔන්න මෙන්න මේ කියන දේවල් ඔන්න අපි අවුරුද්ද දෙකරන අවුරුදු ජන ක්‍රීඩා විදිහට හඳුන ගන්න පුළුවන්. ඔන්න පොතේ අවසානයේදී අපිට මතක් කරලා දෙනවා මේ සිංහල හින්දු අලුත් අවුරුදු සමරන සිංහල අපි විතරක් නෙමෙයි දෙමළ ජාතිකයන් සමරන උත්සවයක් කියන කාරණාව. හොඳයි. මේ අවුරුදු උත්සවය ගැනත් ඔන්න අපි මේ අපි ලක්වැසියෝ කියන පාඩම් තේමාව යටතේ අපිට වැදගත් වෙන උත්සවයක් අපේ නිදහස් උත්සවය වගේම. හොඳයි. එහෙමනම් දැන් අපි ජාතියක් විදිහට එකම රටක් විදිහට සමරන මේ උත්සව කීපයක් පිළිබඳව තමයි ඒ කතා කරේ. ඊළඟට අපි යන්න හදාන්නේ පොතේ අපේ රටේ ප්‍රධාන ජාතීන් කීයක් ඉන්නවා කියලා කිව්වද? ජාතීන් හතරක් ඉන්නවා කියලා කිව්වර නේද? මේ ජාතීන් හතරේ විශේෂතා මේවා පොතේ සංස්කෘතික එක එක සංස්කෘතික ලක්ෂණ කියලා හඳුනන. දැන් මේ නම් වචන ඔයාලට අලුත්. සංස්කෘතිය කියලා කියන්නේ පොතේ ඒ කතා කරන භාෂාව. දැන් ඔයාලා බලන්නකො සිංහල කෙනෙක් දැක්කහම ඔයාලට අඳුන ගන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ. දෙමළ ජාතිකයෙක් දැක්කහම ඔයාලට අඳුන ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එතකොට මුස්ලිම් ජාතිකයෙක් දැක්කහම බර්ග ජාතිකයෙක් දැක්කහම නේද අපි සාමාන්‍යයෙන් අඳුන ගන්න. දැන් ඔන්න අපේ රට විදේශ ජාතිකයෙක් ඇවිල්ලා හිටුතෙන් චීන ජාතිකයෙක්, ජපන් ජාතිකයෙක්, එහෙම නැත්නම් ඒ එංගලන්ත ජාතිකයෙක් ඔන්න ඇවිල්ලා හිටුතෙන් අපි දැන් කියනවා මෙයා නම් අපේ රටේ කෙනෙක් නෙමෙයි කියලා ඩග්ගල අඳුන ගන්නවා නේද? අන්න ඒ වගේම තමයි දරුවනේ ඔන්න අපි මේ කතා කරන ප්‍රධාන ජාතීන් හතර සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග කියන ජාතීන් හතරේම විශේෂ ලක්ෂණ. දැන් මේ කෙනෙක් ගෙනත් තිබ්බොතින් එහෙම මෙයා නම් ඔන්න දෙමළ, මෙයා නම් මුස්ලිම්. අන්න එහෙම කියන්න පුළුවන් විශේෂතා. සංස්කෘතිකාංග කියලා කියන්නේ අන්න ඒවල්. සමරන දේවල් වෙනස්, කතා කරන භාෂාව වෙනස්, අදහන ආගම වෙනස් නේද? මෙන්න මේ කියන විශේෂතා ටිකක් ගැන කතා කරන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. හොඳයි. මුලින්ම අපි එහෙනම් බලමු එක් එක් ජාතීන්ට අනන්‍ය වූ ඇඳුම් පැළඳුම් මොනවද කියලා. හරි. ඔන්න දැන් ඔයාලා මේ ඇඳුම් පැළඳුම් ඇඳගෙන හිටියා. මතකයි නේද? ඇඳුම් පැළඳුම් ඇඳලා අපිට ලස්සන ඉදිරිපත් කිරීම කීපයකොත් ඉදිරිපත් කරා පහුගිය දිනයකදී. හරි. දැන් මෙතන ඔන්න ඇඳලා ඉන්න ඇඳුම් ටික දිහා බලනකොට ඔයාලට පේනවා සිංහල, සිංහල ජාතියින්ගේ ඇඳුම් තමයි මේ කියවෙන්නේ කියලා. බලන්න බලන්න ආර්ය සිංහල ඇඳුම නැෂනල් සූට් එක කියලා කියන්නේ නේද? ආර්ය සිංහල ඇඳුම ඔන්න පිරිමි අය අඳිනවා ඔවුන්ගේ ප්‍රධාන ජාතික ඇඳුම විදියට. ඒත් එක්කම ගැහෙන අය වැඩිහිටි කාන්තාවන් ඔන්න අඳිනවා අද්බෝරිච්චි හැට්ටේ සමග ඔසරිය. පේනවද අපේ ඔන්න ජාතික ඇඳුම පුතේ? එහෙනම් අද්බෝරිච්චි හැට්ටේ සහ ඔසරිය කාන්තාවන්ගේ ආර්ය ඇඳුම. එහෙම නැත්නම් නැෂනල් එක කියලා කියන, දැන් නැෂනල් එක කියලා කිව්වහම පුතේ ජාතික ඇඳුම කියන එක තමයි කියන සංකේතවත් වෙන්නේ. මේකට කියනවා අපි ආර්ය ඇඳුම කියලා. මේක තමයි අපේ සිංහල ඇඳුම, පිරිමි අයගේ ඇඳුම මේක. එතකොට පොඩි ළමයින්ගේ, පොඩි ළමයින්ගේ විශේෂයෙන් වල ළමා සාරිය භාවිතා කරනවා ජාතික ඇඳුම විදියට. හරි. එතන පුතේ දැන් මේ පළඳනාවල්, පළඳුම් කියලා කියන්නේ ඇඳුම් වලට අමතරව අපි දාන දේවල්. බලන්න සිංහල අයට විශේෂ පළඳුම් කීපයක් තියෙන එකක් තමයි හවඩිය කියලා කියන්නේ. හවඩිය දැකලා තියෙනවා. දැන් ඔන ටීචර්ලා හැම ඔසරිය ඇඳලා ඔසරිය මේ ඉනේ නෙරිය දිගේ එල්ලෙන හවඩිය කියලා එකක් දානවා. දැකලා තියෙනවද? පුංචි දිගට එල්ලෙන මාලයක් වගේ එක, ඒකට තමයි පොතේ හවඩිය කියලා කියන්නේ. ඔයාලගේ අම්මලා හැම විදින් වලට යන්න හදනකොට ඔසරියක් එහෙම අඳිනවා නම් ඔය හවඩිය දානවා. බලන්නකො බලන්න ගෙදර අම්මලා ගාව තියෙනවා නම් ඔන්න හවඩිය කියලා බලන්න පුළුවන්. මෙතනත් තියෙනවා හවඩිය. ඔන්න ටීචර් පෙන්නන්න මෙන්න මේ තියෙන පොතේ පහලට එල්ලිලා ඔන්න මෙතන හවඩිය හොයාගන්න නෑ නේද? ඔව්, මෙතන හවඩිය නැහැ. හවඩේ කියන්නේ පුතේ මේ අපි ඉනට දාන පළඳනාවක්. ඒ වගේම කොණ්ඩක් ඌරු. බලන්න කොණ්ඩෙට ගහනවානේ දීර්හාඳ මනමාලියෙන් අඳනකොට. දැකලා තියෙනවද? මේ විතර ඉන්නේ මනමාලියෙක් මේ ඔළුව උඩින් ඔන්න ගහලා තියෙන කොණ්ඩක් ඌරු, නලල් පාටි, ඒ වගේම කරාම්බු, හත්පොට මාල. මෙන්න මේවා තමයි සිංහල අපි විශේෂිතම
පැළඳුම් විදියට පළඳනා විදියට භාවිතා කරන්නේ. හොඳයි. ඔන්න ඒ සිංහල ජාතියේ. ඊළඟට අපි යනවා දෙමළ ජාතිකයන්ගේ ඇඳුම මොකද්ද කියලා බලන්න. බලන්න පුතේ, දෙමළ ජාතිකයන්ගේ ඇඳුම කාන්තාවන්ගේ ප්‍රධාන ඇඳුම තමයි සාරිය. පේනවද? සාරියක් ඇඳලා ඉන්නේ මැද්ද ඉන්න නෑන්දා නේද? සාරිය තමයි එයාලගේ ප්‍රධානම ඇඳුම. ඒත් එකම දිග සාය. දැන් මේ පැත්තෙන් ඉන්න පොඩි ළමයා දිග සාය හැට්ටේ ඒවා අඳින්න පුතේ පොඩි ළමයි. සාරිය අඳිනවා ලොකු ගැහණු අය. ඒත් එකම පිරිමියා අඳින්නේ මොකද්ද? දෙමළ අය වේට්ටිය කියලා කියන්නේ. එතකොට එයාලගේ මේ උඩුකයට සඳහා විශේෂ ඇඳුමක් නැහැ. එයාලා වේට්ටිය කියලා කියන පුතේ අර අපේ තාත්තලා සරම අඳිනවනේ නේද? සරම නම් ඔන්න ඔයාලා දැකලා තියෙනවනේ. දැන් මේ වේට්ටිය කියන එක මෙහෙම මේ සරම වගේනේ, මේ නිකන් දිග රෙද්දක් විතරයි. ඒක තමයි ඔන්න එකට එකතු කරලා අඳින්නේ. එයාලා උඩට විශේෂ ඇඳුමක් නැහැ. ඒකට ඔන්න එයාලා ඇඳුමක් අඳිනවා. දැන් ඇඳලා හිටියේ වගේ කමිසයක්. එතකොට එයාලගේ විශේෂ ඇඳුම තමයි වේට්ටිය. ඒක තමයි මේ සරම කොටස. ඒක තමයි විශේෂ ඇඳුම වෙන්නේ දෙමළ අයගේ. ඒ වගේම දෙමළ අයගේ තොට පළඳනා කීපයක් වෙන බලන්න. එයාල විශේෂයෙන්ම ඔළුවට මල් ගහනවා පුතේ. මල් මාලා දාන එක තමයි විශේෂම දේ දෙමළ ජාතික කාන්තාවන්ගේ පළඳනාව. ඒ වගේම නළල් පටි එයාලත් භාවිතා කරන පේනවනේ. ඒදර තැල්ල දානවා කියලා කියන්නේ. අන්න ඒ නළල් පටි දානවා. ඒ වගේම තිලක තියෙනවා. දැකලා තියෙනවද? දෙමළ අයගේ විශේෂයෙන්ම තියෙන දෙයක් තමයි තිලක. තිලක කියන්නේ මොට්ටු තියනවා කියලා මේ මෙතෙන්ද තියන්නේ නේද? ඔයාලා තියලා තියනවද? තිලක චූටි කල්ලා හැම බබාටම තියනවා නේද? ඒක දෙමළ අයගේ ඔන්න ලොකු කුඩා හැමෝටම එකසේ වැදගත් දෙයක්. දෙමළ ජාති කාන්තාවන් අනිවාර්යයෙන්ම තිලකය තියනවාමයි. ඒ වගේම පිරිමි අය නළලේ අලු ගාන, පිරිමි අය විතරක් නෙමෙයි හැමෝම නළලේ අලු ගානවා. මේකත් දෙමළ අයගේ විශේෂ, ඒක නම් චාරිත්‍රයක්. පළඳනා විදිහට අපිට ඔන්න කොණ්ඩෙට මල් ගැවසීම, නළල් පටි දැමීම, තිලක මොට්ටු තියනවා කියලා කියන්නේ තිලක තැබීම. ඒ වගේ මෙලගෙත් කරාඹු තියෙනවා. ඒත් එක පුතේ පාද සලඹ. එයාලගේ තව විශේෂම ආභරණ තමයි පාද සලඹ කියලා කියන්නේ. ඒක දාන්නේ කොතනද? අතටද? බෙල්ලටද? නැහැ, කකුලට. කකුලට එයාල විශේෂ පළඳනාවක් භාවිතා කරන පාද සලඹ. දැන් මේ තොරතුරු වලට ඉදිරිපත් කරන්නේ ඇයි කියලා දන්නවද? මේ ඔයාලගේ කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන්, ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ නිසා පාද සලඹ එහෙනම් භාවිතා කරන්නේ මොන ජාතිකයද පුතේ? දෙමළ ජාතික කාන්තාවෝ නේද? හොඳයි. එහෙනම් ඊළඟට අපි බලන්න හදන්නේ මුස්ලිම්. මුස්ලිම් ජාතිකයෝ. එතකොට ඒ අය අඳින පිරිමි අය අඳින ඇඳුම තමයි ජුබ්බා කියලා කියන්නේ. පිරිමි අයගේ ඇඳුමට කියන නම තමයි ජුබ්බා. මේ නම ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඒ නම ඔයාලගෙන් අහන්න පුළුවන්. පිරිමි අයගේ ඇඳුම ජුබ්බා කියන නමින් තමයි හඳුන්වන්නේ. එතකොට ඔයාලා දැක්ක නේද ඇඳුම කොයි වගේද කියලා? උඩේ ඉඳන් පහළට මොන එකම ඇඳුමක් තියෙන්නේ දල් ගවුමක් වගේ. හලා ඒකට කියන නම තමයි ජුබ්බා. ඒත් එකම පුතේ මෙයාලා විශේෂයෙන්ම ඔයාලා දන්නවා පිරිමි අය අනිවාර්යයෙන්ම ඉස්සර තොප්පියක් දානවා. ඒක පළඳනාවක් මෙයාලගේ. ඇඳුමත් එක්කම තියෙන පළඳනාවක් තමයි තොප්පිය. අනිවාර්යයෙන්ම මුස්ලිම් ජාතික තොප්පියක් පළඳිනවාමයි මෙයාලගේ. දැන් මේ ආගමික ස්ථානයට යනකොට තොප්පිය නැතුව යන්න බෑ. අපි නම් සාමාන්‍ය සිංහල ජනතාව පන්සලකට ඇතුල් වෙනකොට තොප්පි හිස්සසුම් ගලවන පාවහන් ගලවනවනේ නේද? හැබැයි මුස්ලිම් ජාතිකයන්ගේ ඒක එහෙම බෑ. මොකද එයාලගේ අනිවාර්යයෙන් පල්ලියට ඇතුල් වෙන නම් අනිවාර්යයෙන්ම මේ හිසේ පළඳනාව තොප්පිය කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. බලන්න ජාතීන් මේ අපි එකම බිමේ එකම භූමියක ජීවත් වෙන ජාතීන්. හැබැයි සංස්කෘතික ලක්ෂණ වෙනස්. එක එක ලක්ෂණ වෙනස්. අඳින පළඳින විදිය, කතා බහ කරන විදිය, හැසිරෙන විදිය ටිකක් වෙනස් වෙනවා. ඒ දේවල් තමයි අපි මේ ඉගෙන ගන්නෙ. හරිද? හරි. එතකොට ඔන්න මුස්ලිම් පිරිමි අය මේ ඇඳුම භාවිතා කරනකොට කාන්තාවෝ හබායා කියන ඇඳුම තමයි භාවිතා කරන්නේ. බලන්න
ඒකත් අර වගේ මයිදිගට උඩේ ඉඳන් පහළටම තියෙන ගවුමක්. මේක ගොඩක් වෙලා අර කළු පාටයි. හැබැයි ටිකක් දියුණු පැතිවලට වෙන්න ෂුට්ටක් වෙනස් වෙනවා නේද? එයාලගේ ප්‍රධානම කළු පාට ඒ ඇඳුම තමයි හබායා කියලා කියන්නේ. එතකොට ඒක පාට පාටනොත් එයාලා අඳින අවස්ථා තියෙනවා. ඒ වගේම ඔන්න හිසට දානවා ඉජාහාබ්. මොකද්ද ඉජාහාබ් කියන පළඳනාව? එයාලා අනිවාර්යෙන් දැන් මේක නැතුව එයාලා කොහෙවත් යන්නේ නැහැ නේද? ඉජාහා කියන්නේ මේ ඔළුවට දාන හිස් වැසුමට. හබායා කියන්නේ ඇඳුම. අර උඩේ නම් පහළටම තියෙන ඇඳුම ඉජාහා කියලා කියන්නේ. දැන් මේ වචන වලට හොඳට කට ඇරලා කියලා බලන්න මේවා ශබ්ද කරන්න පුළුවන්ද කියලා. කියලා කියලා පුරුදුනොත් තමයි පුතේ අපිට පුළුවන් වෙන්නේ. නැත්නම් අපි හිතාගෙන ඉන්න අපිට පුළුවන් ඇති කියලා අවසන් බලද්දී අපි දන්නේ නැහැ. අපි දැකලත් නැහැ, අහලත් නැහැ වගේ වෙනවා. පිරිමි අයගේ ඇඳුම මොකද්ද? ජුබ්බා. ගැහැණු අයගේ ඇඳුම හබායා. මේ හබායා කියන නම ලේසි නිසරිච්ච ලිව්වේ නැත්තේ ඉජාහාබ් කියලා කියන පුතේ ඔළුවට යාලා දාන අර වැස්මට. ඒත් එක්කම පාසලන ගැහැණු ළමයි වල දැකලා තියෙන මුස්ලිම් ගැහැණු ළමයි අඳින ඇඳුම. ඒකට පුතේ කියනවා පර්දා කියලා. පර්දා කියලා කියන්නේ අර ඒ පොඩි ළමයි අඳින ඇඳුම මුස්ලිම් අය. හරි, හොඳයි. එහෙමනම් අපි බලමු එයාලගේ පළඳනා විදිහට පුතේ මුස්ලිම් අයගේ විශේෂයෙන් හඳුනා ගන්න ඕන තියෙන්නේ මේ මේ තොප්පිය සහ පර්දාව කියන මෙන්න මේ හිස් ඇසුම් දෙක. එහෙම නැතුව අපේ කරාඹු මාල ඒ වගේ දේවල් නැහැ මුස්ලිම් අයගේ. එයාලගේ තියෙන්නේ තොප්පිය, මේ පිරිමි අයගේ සහ තොප්පිය සහ ගැහැණු අයගේ මේ පර්දාව කියන ඒ ඇඟලුම් දෙකම තමයි. ඊළඟට බර්ගර් අයගේ බලන්න, බර්ගර් අයගේ ඇඳුම මොනවද කියලා. ඔයාලෙදා ලස්සනට සැරසිලා හිටියා වගේම කලිසම, දිග කලිසම, කොට කලිසම දෙකම පුතේ. මේ දිග කලිසම් කොට කලිසම් දෙකම මේ බර්ගර් ජාතිකයන්ගේ ඇඳුම්. ඒ වගේම තමයි ෂර්ට්, ටී ෂර්ට්. අත් දිග, අත් කොට ෂර්ට්, ටී ෂර්ට්. දැන් මේ මාමල ඇඳගෙන ඉන්නේ නේ. ඒ වගේම කාන්තාවන්ගේ දිග ගවම, කොට ගවම, දිග ගවම, මේ වගේම කොට සාය, මේවා ඔක්කොම බර්ග ජාතිකයන්ගේ ඇඳුම් පොතේ. දැන් පොඩ්ඩක් හිතලා බලන්න, ඔයාලා දැකලා තියෙනව නේද? අපි පොඩ්ඩක් එළියට බහලා බලනකොට සිංහල අපි අඳින්නේ සිංහල ඇඳුමද? සිංහල අපි අඳගෙන ඉන්නේ ඔයාලගේ තාත්තලා අම්මලා ගොඩක් වෙලාවට අඳින්නේ සිංහල ඇඳුමද? නෑ නේ. අපි බලාගෙන අපි බලමුකෝ තව ඉස්සරහට. තව ටිකක් ඉස්සරහට ගිහින් බලනකොට, මම පළඳනා දිහා බලනකොට තවත් මේ පැහැදිලි වෙනවා, අවබෝධ වෙනවා. අපි ගොඩක් වෙලාවට අඳින්නේ පළඳින්නේ මේ බර්ගර් ජාතිකයන්ගේ විදිහට. බලන්න අපි එයාලගේ පළඳනා බලමු. මුදු, ටයි, මේස්, සපත්තු, බ්‍රේස්ලට්, ඔරලෝසු, මේ හැමදේම බර්ගර් ජාතිකයන්ගේ පළඳුම් පොතේ. දැන් අපේ ගෙදර අනිවාර්යයෙන්ම තියෙන දේවල් ටිකක් නෙමෙයි ටික නේද? මුදු දානවා, ඔරලෝසු බඳිනවා, බ්‍රේස්ලට් දානවා, ටයි දානවා, කෝට්, සපත්තු, මේස්, මේ ඔක්කොම අපි දානවා නේද? බලන්නකො මේ ඔක්කොම ඇඳුම් පැළඳුම් අපි අරන් තියෙන බර්ගර් ජාතිකයන්ගේ සංස්කෘතික අංග වල ඉන්නේ. අපි එකම බිමක පුතේ ජීවත් වෙන ජාතියින්නේ. ඒ නිසා මේ සංස්කෘතීන් මිශ්‍ර වෙලා මිශ්‍ර වෙලා අපි මොට්ටු තියෙනවා සමහර වෙලාවට නේද? දෙමළ ජාතිකයන් ගත දේවල් අපි ගාව තියෙනවා. අපෙන් ගත දේවල් දෙමළ මුස්ලිම් ජාතිකයෝ ගාව තියෙනවා. බර්ගර් ජාතිකයෝ ගාව තියෙනවා නේද? ඒ නිසා මේ හැමෝම එකට එකතු වෙලා ජීවත් වෙන රටක්. ඒ නිසා මේවා මෙයාලා විතරයි කරන්න හොඳ, මෙයා මෙයා මේ මේ දේවල් පළඳින්න ඕන, මේ දේවල් අඳින්න ඕන මෙයාලා විතරයි කියලා නීතියක් නියමයක් නැහැ. ඉතින් මේ සංස්කෘතික අංග අපි හඳුනාගත්තේ ඒ නිසා අපි මේ වෙන් වෙන් වශයෙන් හඳුනගන්න. හැබැයි පුතේ බලනකොට සිංහල අපි ගොඩක් වෙලාවට බර්ගර් ජාතිකයන්ව අනුකරණය කරලා තියෙන බව පේනවා නේද? හරි, හොඳයි. ඊළඟට මොන බලන්න හදන්න අපි එක් එක් ජාතීන්ට අනන්‍ය වූ කෑම බීම පිළිබඳව බලමු. බලන්න සිංහල අපේ කෑම බීම මොනවද? කිරිබත්, කැවුම්, මුං කැවුම්, අති රස, අලුවා, අග්ගලා, ආස්මි, මේ කියන දේවල් වන සිංහල කෑම. ඒ වගේම දෙමළ අයගේ හොඳට දැන් ඔන සිංහල කෑම ටික නම් වලට මතක තියෙනවනේ නේද? දෙමළ අයට විශේෂ කෑම හොඳට බලන්න පොතේ මොනවද කියලා. තෝසේ තියෙනවා, මුරුක්කු තියෙනවා, වඩේ, ඉඩ්ලි, එතකොට පොංගල් බත් කියන එක විශේෂයි, එයාලගේ සාම්බාරු, මෙන්න මේ දේවල් දෙමළ අයට විශේෂ කෑම.
දැන් පුතේ ඔයාලගෙන් අර මං කිව්වා වගේම දැන් මේ දේවල් පින්තූර බලනවා වගේම දැන් ඔයාලා ගිහින් කාලා තියෙනවද දෙමළ අයගේ කඩේකින් කාලා තියෙනවද? ලඩ්ඩු තියෙනවා නේද? මේවා ඔයාලගෙන් අහන්න පුළුවන් ලඩ්ඩු කියන්නේ මොන ජාති කියන්නේ විශේෂිත කෑමක්ද කියලා. එතකොට ඔයාලා දැනගෙන ඉන්න ඕන. තෝස කියන්නේ කාටද විශේෂ? ඉඩ්ලි, වඩේ, පොන්න කවුද පොංගල් බත්, මෙන්න මේ කියන දේවල් ඕන දෙමළ ජාතිකයන්ට විශේෂ වූ ආහාර විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් මුස්ලිම් අයගේ කෑම මොනවද? දැන් අපි හිතන් හිටියේ මුස්ලිම් අයව කනවා කියලා නෑ නේද? මුස්ලිම් අයගේ කෑම තමයි පුතේ මේ ලාම්ප් රයිස්, පරාට, වටලප්පන්, බොරියානි. ඔයාලා කන්න ආසයි නේද? බොරියානි එහෙම කන්න. දැන් හොටල් එකකට එහෙම ගියාම ඔයාලා අම්මලා සතරෙන් ඉල්ලන්නේ මට බොරියානි ඕන කියලා නේද? ඒක තමයි. දැන් බොරියානි කියන කායි කෑමක්ද කියන්න බලන්න. මුස්ලිම් අයගේ නේ, මුස්ලිම් අයගේ කෑමක් තමයි බොරියානි. ලාම් ෆ්‍රයිස්, ලාම් ෆ්‍රයිස් කාලා තියෙනවද? ඔයාලා ගිහම කරන්නේ කෙසෙල් කොලේ වතපු ලාම් ෆ්‍රයිස් කියලා බත් එකක් තියෙනවා. එතන වටලප්ප අයිස්ක්‍රීම් කන්න කැමති ළමයි ඉන්නවා. වටලප්පන් කන්න කැමති ළමයි ඉන්නවා. ඔය වෙඩින් වලට උත්සව වලට ගිහම වටලප්පන් බෙදාගෙන කනව නේද? කාලා තියෙනවනේ මුස්ලිම් අයගේ කෑමක්. ඉතින් ඔන්න මේ දේවල් පොතේ ඔන්න මතකේ තියාගන්න ඕන අපිට. එතන පරාට මේ කියපු කෑම බීම ලාම් ෆ්‍රයිස් බොරියානි වටලප්පන් කියලා කියන්නේ කාගද මේ කෑම? මුස්ලිම් අයගේ කෑම ජාති. හොඳයි, එහෙනම් දැන් බලමු අපි බර්ගර් අයගේ කෑම මොනවද කියලා. අපි ආසම දේවල් තියෙන මෙතන තමා නේද? බලන්නකො බනිස් වර්ග, කේක්, බිස්කට්, චීස්, මේවනේ අපි කන්න කැමතිම. අඳින්න කැමති ඒවා වගේම තමයි කන්න කැමති ඒවාත් කාගෙන්ද අරන් තියෙන්නේ? බර්ගර් අයගෙන්නේ. බානිස් කන්න, කේක් කන්න, බිස්කට් කන්න අපි හැමෝම කැමති නේද? කොහොමද නැතුවසන්නේ? කේක් කන්න, බිස්කට් කන්න, චීස් කන්න කැමති නැති ළමයි නෑ. ඔක්කොම අල්ල කැමති. ඒකද හැමෝම කාලා තියෙනවා. ඒ කාගේ කැමද? බර්ගර් අයගේ කෑම. බලන්න රස කර කර කාලා තියෙන්නේ, ඇඳලා තියෙන්නේ. බර්ගර් ජාතිකයන්ගේ ඔන්න කෑම බීම ඇඳුම් පැළඳුම් තමා නේද? හොඳයි, අපි එහෙනම් බලමු. ඊළඟට ඔන්න අපි යනවා එක් එක් ආගමට අදාළ ආගමික ස්ථානය හා ආගමික උත්සව. ඒ වගේම පුතේ ආගමික සංකේත මෙතනදී වැදගත් වෙනවා. අපි බලමු දැන් ආගම් කීයක් තියෙනවද? ප්‍රධාන ජාතීන් අපි කිව්වා හතරක් තියෙනවා කියලා. නේ ප්‍රධාන ජාතීන් හතරක් නම් මේ ජාතීන් හතර පුතේ භාවිත කරන ආගම් තියෙනවා. සිංහල ජාතියේ ප්‍රධානම ආගම තමයි මොකද්ද? බෞද්ධ ආගම නේද? බුද්ධ ආගම කියලා කියන්නේ. හරි, එතකොට දෙමළ අයගේ ප්‍රධානම ආගම තමයි හින්දු ආගම. මුස්ලිම් අයගේ ප්‍රධානම ආගම තමයි මොකද්ද? ඉස්ලාම් ආගම. එතකොට බර්ගර් අයගේ ක්‍රිස්තියානි ආගම. එතකොට පුතේ දැන් මේක මිශ්‍ර වෙලා තියෙනවා. දැන් හිතලා බලන්න සිංහලයිගේ කොච්චර ක්‍රිස්තියානි ආගමේ අදහනා ඉන්නවද නේද? එතකොට පුතේ මේ මිශ්‍ර වීම තියෙනවා. එකම බිමක් ඇතුළේ ජීවත් වෙන නිසා. එතකොට දෙමළ අය සමහරලාට බෞද්ධ ආගම අදහන අවස්ථා තියෙනවා. බෞද්ධ අය මුස්ලිම් ආගමට ගිහින් තියෙන අවස්ථා තියෙනවා නේද? මෙන්න මේ වගේ සංස්කෘති මිශ්‍ර වෙලා හැදිච්ච වැඩිච්ච රටක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට පුතේ අපි මේ දේවල් වෙන වෙන වශයෙන් හඳුනාගන්නේ මේ ජාතියේ සංස්කෘතිය හඳුනා ගැනීම සඳහා මිසක කාවවත් වෙන් කරලා විශේෂ කරලා මෙයාලා මෙහෙමයි මෙයාලා මෙහෙමයි කියලා කියන්න නෙවෙයි. ඒ හැමදේමත් අපිත් අරගන්නවා, අපේ හැමදේම මෙයාලත් අරගන්නවා. ඒ විදිහට අපි හොඳ එකමුතුවෙන් ජීවත් වෙන රටක තමයි පුතේ ඉන්නේ. හරි, අපි එනම් බලමු මේ ආගම් මොනවද කියන කාරණය. බලන්න ඔයාලා දන්නවද කියලා මේ ආගම් ටික කියවල. ඔයාලා මේ ආගම් හතරෙන් එක ආගමකට හැමෝම අයිති නේද කියලා බලන්න. ඔයාලා මොන ආගමකටද අයිති කියලා බලන්න කල්පනා කරන්න. හොඳ, බෞද්ධ අය, හින්දු අය, ඉස්ලාම් අය, ක්‍රිස්තියානි අය ඔන්න අපේ රටේ ජීවත් වෙනවා නේද පුතේ? හරි, එතකොට බෞද්ධයන්ගේ ප්‍රධානම ආගමික ස්ථානය මොකද්ද? බෞද්ධය යන්නේ කොතනද පුතේ? ආගම කියන්නේ එයාලගේ ආගමික ස්ථානය අපි අහලා බලමු. බෞද්ධ ළමයි අත උස්සන්න බලන්න කොහෙද යන්නේ කියලා අපි අහලා බලමු බලන්න එයාලගේ. හරි, හසිනි හසිනි, ඔයා දැන් බෞද්ධ ආගම අදහන්නේ සිංහල ජාතිකයේ කොතනද පුතේ ආගම සීකරීම සඳහා ආයන්නේ? ආගම ස්ථානය මොකද?
පන්සල නේද? හරි. බෞද්ධයන්ගේ ප්‍රධානම ආගමික ස්ථානය තමයි පන්සල. එතකොට අපි බලමු මෙතන ක්‍රිස්තියානි ආගම අදහන අය ඉන්නවද කියලා. ක්‍රිස්තියානි ආගම අදහන කො බලන්න. ක්‍රිස්තියානි ආගමේ හරි අභීත් ඉන්නවා. අභීත්, ඔයා යන ප්‍රධාන ආගමික ස්ථානය මොකද්ද? ක්‍රිස්තියානි පල්ලිය. පල්ලිය කතෝලික පල්ලිය. මෙතන පුතේ කතෝලික පල්ලිය කියන නම භාවිතා කරමු අපි. මොකද මුස්ලිම් අය පල්ලිය කියන නම භාවිතා කරන නිසා දේවස්ථානය කියලා භාවිතා කරන්න පුළුවන්. ක්‍රිස්තියානියගේ දේවස්ථානය අපි කියන්නේ පල්ලිය යනවා කියලා. අපි දේවස්ථානය කියන නම භාවිතා කරමු. හොඳයි. අපි දන්නවා මෙතන ඉන්නවද බලමු බලන්න. දෙමළ අය අදහන ආගම දෙමළ දේවස්ථාන අය යන්නේ කොහෙද කියලා ඉන්න ළමයෙක් ඉන්නවද බලමු බලන්න. එහෙම කෙනෙක් නෑ වගේ නේද? හරි. දන ළමයි නම් ඉන්නවා. උත්තර දන ළමයි ඉන්නවා. අපි පින්තූරෙන් බලමුකෝ බලන්න. හරි. බෞද්ධ අය ඔන්න කිව්වා වගේ යන්නේ පන්සලට. හරි. ඒ වගේම තමයි අපිට බෞද්ධ අයගේ ඔන්න ප්‍රධාන උත්සව කීපයක් තියෙනවා. බලන්න බෞද්ධයන්ට විශේෂ උත්සව මොනවද කියලා පොඩ්ඩක් බලමු. මොනවද බෞද්ධයන්ගේ විශේෂිත උත්සව? වෙසක් උත්සවය, පොසොන් උත්සවය, ඒ වගේම ඇසළ පෙරහැර නේද? මිහිඳු පෙරහැර, සංගමිත්තා පෙරහැර, මෙන්න මේ දේවල් ඔන්න විශේෂයෙන්ම සමරන උත්සව විදියට බෞද්ධයන්ගේ අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් වෙසක්, පොසොන්, ඇසළ කියන උත්සව සමරනවා පෝය දවස් විදිහට. ඒ වගේම දළදා පෙරහැර පවත්වනවා, මිහිඳු පෙරහැර, සංගමිත්තා පෙරහැර විශේෂයෙන්ම පවත්වන උත්සව විදිහට පුතේ අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කාගේද? බෞද්ධ ජනතාවගේ. හරි. ඊළඟට ඕන අපි යනවා හින්දු ආගම අදහන දෙමළ ජාතිකයෝ. එතකොට මෙන්න එයාලගේ ප්‍රධානම තැන ස්ථානය තමයි කෝවිල. හින්දු ආගම අදහන දෙමළ ජනතාව එයාලගේ ප්‍රධාන ආගමික ස්ථානය මොකද්ද? කෝවිල. එතකොට මෙයාලා සමරන විශේෂ උත්සව තියෙනවා පොතේ. ඒව තමයි මොනවද? තයි පොංගල්, දීපවාලි, මහා ශිව රාත්‍රී කියලා කියන්නේ. එහෙනම් ප්‍රධාන උත්සව තුනක් තියෙනවා මේ දෙමළ ජාතිකයෝ හින්දු ආගම අදහන අය සමරන. මොනවද ඒ තුන? තයි පොංගල්, දීපවාලි සහ මහා ශිව රාත්‍රී. එතකොට පුතේ මෙයාලගේ ඔන්න විශේෂයෙන්ම කරන සැරසිලි මොනවද? කෝලම් රටා, මරතොණ්ඩි අඳිනවා මෙයාලා අත්වල නේද? කෝලම් රටා බලන්න මේ ලස්සනට ඔයාලටත් ඔන්න පොල් කුඩු පාට කරලා ලස්සනට මේ වගේ කෝලම් රටාවක් හදන්න පුළුවන් නේද? බිම එයාලා සකස් කරන විශේෂ සැරසිල්ල, ගෙදරකට ඇතුල් වෙන තැන නේද? ලස්සන රටාවකට අපි පොල් කුඩු පාට කරලා හදනවා මේ වගේ කෝලම් රටා. හදලා බලන්න ලස්සනම කෝලම් රටාව හදන්න පුළුවන් කාටද කියලා බලන්න. ඔයාලා හදලා අපිට එවන්න ඕන. එතන බැලුව හැකි මේක හදන්න පුතේ බිම එළිය හදනවා, ඒ වගේම සාලේ, ගේ මැද සාලේ හදනවා, දොර ඇතුල් වෙන දොර තියෙන තැන හදනවා. මේක වාසනාවේ සංකේතය, සලකුණක්, සුබ මූර්තියක් වගේ අන්න ඒ වගේ දෙයක් විදිහට තමයි සලකන්නේ අය. හරි. හොඳයි. එතකොට ඔන්න මුස්ලිම් ජාතිකයන්ගේ ප්‍රධානකම ආගම තමයි ඉස්ලාම් කියන ආගම. ඉස්ලාම් ආගමිකයන්ගේ ප්‍රධානම ආගමික ස්ථානයට කියන අපද මස්ජිදය කියලා. මොකද කියන්නේ? මස්ජිදය. හරි. එතකොට ඔන්න එයාලා විශේෂයෙන්ම සමරන උත්සව තමා රාමසාන් කියලා කියන්නේ. රාමසාන් උත්සවය මෙන්න අපේ ඉස්ලාම් ජාතිකයෝ, ඉස්ලාම් ආගමිකයෝ සමරන උත්සවයක්. ඒත් එකපතේ හජ් උත්සවය. හජ් උත්සවයත් ඔන්න ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයෝ සමරන උත්සවයක්. එහෙනම් දැන් මේ උත්සව පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. එතකොට අපෙන් ඇහුවොත් එහෙම රාමසාන් උත්සවයේ සමරනු ලබන්නේ කුමන ජාතිකයෙන්ද, එහෙම නැත්නම් කුමන ආගමිකයෙන්ද කියලා එතකොට ඔයාලා දැනගෙන ඉන්න ඕන. හජ් උත්සවයේ, රාමසාන් උත්සවයේ කියන උත්සව දෙකම සමරන්නේ මුස්ලිම් ජාතිකයෝ. ඒ වගේම මුස්ලිම් ජාතිකයෝ කියලා කියන්නේ ඉස්ලාම්
භක්තිකයෝ ආගමකයෝ කියන කාරණාව. හොඳයි. ඊළඟට ඔන්න ක්‍රිස්තියානි. වර්ග ජාතිකයන්ගේ ප්‍රධානම ආගම තමයි පුතේ ක්‍රිස්තියානි ආගම කියලා කියන්නේ. එතකොට ක්‍රිස්තියානි ආගමිකයන්ගේ ප්‍රධානම ආගමික ස්ථානය තමයි මේ දේවස්ථානය, දෙව්මැදුර කියලා කියන්නේ. එතකොට එයාලට විශේෂිත වූ සැරසිලි සහ උත්සව තියෙනවා. මේ බලන්න එයාලා විශේෂම සමරන උත්සව තමයි නත්තල් උත්සවය, පාස්කු උත්සවය, ඒ වගේම වාර්ෂික මංගල්‍ය දිනයන්, මහා සිකුරාදා දිනය. මේවා තමයි ක්‍රිස්තියානි ආගමිකයෝ සමරන විශේෂ උත්සව විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්කම පුතේ මේ හැම ආගමකම විශේෂිත සංකේතයක්, ආගමක සංකේතයක් තියෙනවා. බලන්න බුද්ධාගමේ අය ඔය මාලා එහෙම හදනකොට, වෙසක් පොඩු එහෙම හදනකොට ධර්ම චක්‍රය, ඒක තමයි විශේෂිතම ආගමික සංකේතය බෞද්ධ ආගමිකයන්ගේ. බලන්න ඔයාලගේ කරේ එහෙම තියෙනවා ධර්ම චක්‍රයක්. දැන් අපිට බලන්න එහෙම ධර්ම චක්‍රයක් දාගෙන ඉන්න ළමයෙක් ඉන්නවද බෞද්ධයෝ? ගොඩක් වෙලාවට ධර්ම චක්‍රය පළඳිනවා එයාලගේ. බෙල්ල දාන මාල දාගෙන ඉන්නව නේද? හොඳයි. බලමු මේ වගේ කෙනෙක් ඉන්නවද අවස්ථාවක් වෙනකම් අපිට පෙන්වන්න කියලා. මේ ඔන්න රසලි අපිට පෙන්නනවා. ඔව් රසලි පෙන්වන්න බලන්න රසලි. ඔන්න රසලි හැංග වුණා. කාගේද ගාව ධර්ම චක්‍රයක් තියෙන පෙන්වන්න අපේ පන්ති හැමෝම ළමයිට පෙන්වන්න පුළුවන් ධර්ම චක්‍රයක් තියෙන ළමයෙක් ඉන්නවද? කතෝලික අය, ක්‍රිස්තියානි අය කුරුසේ දානවා පළඳිනවා වගේ ධර්ම චක්‍රය පළඳින අවස්ථා තියෙනවා. හරි. කවුරුත් නෑ වගේනේ. සිහස් සිහස් කෝබරන් පෙන්න්න බලන්න සිහස්. ලං කරලා අන්න. හරි. ඔන්න ධර්ම චක්‍රය තමයි පළඳලා තියෙන්නේ. හරි, පැහැදිලිවම පේන්නේ අපිට පුතේ. හරි, හොඳයි හොඳයි හොඳ උත්සාහයක්. හරි, අපි දැන් ධර්ම චක්‍රය හොයි වගේ දේවල් බලවන නේද? හරි, මෙන්න තියෙනවා ධර්ම චක්‍රය බෞද්ධයන්ගේ විශේෂිත ආගමික සංකේතය. ඒ වගේම ඔන්න හින්දු ආගමේ ත්‍රිශූලය අපිට ඔන්න හඳුනා ගැනීමේ අවස්ථාව වෙන්න පුළුවන්. හින්දු ආගම අදහන්නේ මොන ජාතිකයද? දෙමළ ජාතිකයෝ. එහෙනම් දෙමළ ජාතිකයෝ අදහන හින්දු ආගමේ ප්‍රධාන ආගමික සංකේතය මෙන්න මේ ත්‍රිශූලය. ඒ වගේම ඉස්ලාම් ආගම, මුස්ලිම් ජාතිකයෝ අදහන ඉස්ලාම් ආගම කියන්නේ ප්‍රධාන ආගමික සංකේතය තමයි අඩ සඳහා තරුව. පේනව නේද? ඔයාලා දැකලා තියෙ මුස්ලිම් අයගේ ඔන මුස්ලිම් පල්ලියේ මස්ජිදේ උඩ හදලා තියෙනවා මෙන්න මේ අඩ සඳහා තරුව සංකේතය තියෙනවා නේද පුතේ? ඒ වගේම ක්‍රිස්තියානි ආගමිකයන්ගේ ප්‍රධාන ආගමික සංකේතය මොකද්ද? කුරුසය. පල්ලියට ගිහාම, ඔයාලා දේවස්ථානෙට ගිහාම, කතෝලික දෙව්මැදුරදී ඔයාලා අනිවාර්යයෙන්ම දකිනවා. ඒ වගේම අර බෞද්ධයෝ වගේම තමයි ක්‍රිස්තියානි ආගමික කුරුසයත් එයාලගේ ආභරණයක් විදිහට භාවිතා කරනවා. හොඳයි. ඔන්න පුතේ මේ එක් එක් ආගමික අය එයාලා විශේෂිත සැරසිලි කීපයක් තියෙනවා. ජාතීන්ට ආගමිකයන් විශේෂ සැරසිලි ටික බලන්න. බෞද්ධ අයගේ විශේෂ සැරසිලි විදිහට අපිට ඔන්න අඳුන ගන්න පුළුවන් මොනවද? වෙසක් කූඩු, පොසොන් කූඩු, ඒ වගේම තොරණ නේද? මෙන්න මේ කියන දේවල් ඔන්න බෞද්ධයන්ගේ විශේෂ සැරසිලි විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඔයාලා වෙසක් කූඩු හදනවා නේද? දැන් වෙසක් කාලය ළඟ එනකොට, පොසොන් මාසෙ ළඟ එනකොට තොරන් බලන්න හැම ගිහින් තියෙනවා නේද? මේවා සැරසිලි. වෙසක් කූඩු හදලා තියෙනවා ඔයාලා එකට එකතු වෙලා, ගෙදර අය ඉස්කෝලේදී හදලා තියෙනවා යාළුවෝ එකතු වෙලා නේද? හරි, ඒව පුතේ කරන්නේ මොන ආගමිකයද? බෞද්ධ ආගමිකයෝ නේද? ඉතින් බෞද්ධ ආගමිකයන් විශේෂිත මේ සැරසිලි. දැන් කතෝලික ගෙවල් ක්‍රිස්තියානි ගෙවල් හදන්නේ නැද්ද වෙසක් කූඩු? හදනවා නේද? ඉතින් අපි මේක ඉගෙන ගන්න බෞද්ධයන් විශේෂයි කියලා. බෞද්ධයන්ගෙන් තමයි මේක උරුම වෙලා තියෙන්නේ. අනිත් ජාතීන් සහ ආගමිකයන් මේ දේවල් ඔන්න පොදුවේ භාවිතා කරනවා, සමරනු ලබනවා. ඒ බෞද්ධ ජාතික බෞද්ධ ආගමිකයනේ නේද? හරි, දෙමළ අය බලන්න විශේෂ සැරසිලි විදිහට. මම අර කලින් කිව්වා වගේ මේ පුතේ පොළවේ හදලා තියෙන පොළවේ බලන්න, පොළවේ මිද්දුලේ හදනවා යාලා. ඒත් එක්කම සාලේ ගෙදර ඇතුලේ සාලේ හදනවා. ඒ වගේ මරතුන්ඩි රටා බලන්න, අත්තල යාලා මරතුන්ඩි රටා ආඳිනවා. විශේෂ සැරසිලි එයාලගේ අන්න ඒ දේවල්. උත්සවයක් වුණාම, ලං වුණාම එයාලා විශේෂයෙන් කරන්නේ මෙන්න මේ දේවල් තමයි.
ඒ වගේ මුස්ලිම් ජාතික කාන්තාවක් වන්න විශේෂ සැරසිලි ක්‍රමයක් විදිහට මේ මරතොන්ඩි රටා අඳින එක කෝලම් රටා අඳින එක අතේ කරනවා. බලන්න ගොඩාක් ලස්සනට එයාලගේ මුළු අත් පුරාම ඔන්න මේ කෝලම් රටා මේ මරතොන්ඩි වලින් එයාලා අඳිනවා. මේවා තමයි ඒ ඒ ජාතිකයන්ගේ පුතේ විශේෂ සැරසිලි. ක්‍රිස්තියානි අයගේ බලන්න ගවලෙන නත්තල් ගස ඒවා තමයි විශේෂ සැරසිලි විදිහට භාවිතා කරන්නේ මේ ක්‍රිස්තියානි ආගමිකයෝ. හරි, හොඳයි. ඔන්න එහෙමනම් අපි ලක්වැසියෝ කියන පාඩම් තේමාව යටතේ අපි එක් එක් ජාතියින්ට ප්‍රධාන වූ ආහාර, ඇඳුම් පැළඳුම්, ඒ වගේම ආගම් පිළිබඳව කතා කරා නේද? දැන් ඔන්න පොංචි වැඩක් තියෙනවා කරන්න. ඔයාලා මට මම අහන ඒවට උත්තර සෝදානම් කරගන්න ඕන. මට මේ උත්සව යෙදලා තියෙන මාස මොනවද කියලා කියන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඔයාලගේ දෙක වසරේ පරිසරයේ පොතේ ඔයාලා මේ දේවල් දින දර්ශනයන් විශේෂයෙන්ම සකස් කරා නේද? හරි, එහෙනම් මට අපි බලමු දන ළමයි ඉන්නවද කියලා. මට කියන්න බලන්න, වෙසක් උත්සවය සමරන මාසය මොකද්ද? දන්නලම යතෝසන්න බලන්න. හරි, ඔන්න පහන් දන්නවලු. පහන් කියන බලන්න වෙසක් උත්සවයේ සමරන මොන මාසෙද කියලා? මේ මාසේ. මේ මාසේ බොහොම හොඳයි. එතකොට මට කියන්න බලන්න, නත්තල් උත්සවයේ සමරන මොන මාසෙද සනොත්මි? දෙසැම්බර්. දෙසැම්බර් මාසේ නේද? බොහොම හොඳයි. එතකොට මට එහෙනම් කියන්න බලන්න, තයි පොංගල් උත්සවයේ සමරන මොන මාසෙද කියලා? තයි පොංගල් උත්සවය. ඔන්න තයි පොංගල් උත්සවය දන්නේ නැද්ද කවුරෝ? දැන් අපි මේ ගිය මාසේ සැමරුවා මේ නිමාඩු කරගත්ත ඉස්කෝලේ මේ දවසට නේද? ජනවාරි 14 වෙනිදා තිබ්බත් එක්ක මොන නිමාඩු තරගත්තා. හැබැයි මාසේ මතක නෑ වගේ. හරි පංචාලි, කියන්න බලන්න මොන මාසෙද කියලා. දැන් ඔන්න ටීචර් කටින් කියවුනා මොකද්ද මාසේ කියන එක නම්? ජනවාරි මාසේ. හා, ජනවාරි මාසේ. බොහොම හොඳයි. එහෙනම් ඔන්න මෙන්න මේ ආකාරයෙන් පොතේ මේ අපි කියපු විශේෂ උත්සව සමරන මාස මොනවද කියන කාරණාවත් අපේ දරුවෝ දැන හඳුනාගෙන ඉන්න අවශ්‍ය වෙනවා. ආදමක සංකේත කීපයක් අපේ ගිනෝලිය ගිහෙලිය ඔන්න ඇඳලා තියෙනවා. මම බලන්න දෙන්නත් එක එකතුලා පොත පෙන්නලා කියන්න. ගිනෝලිය ගිහෙලි කොපතත් පෙන්නන ගමන් කියන බලන්න, බෞද්ධයන්ගේ මොකද ප්‍රධාන ආගමික සංකේතය පුතේ? ධර්ම චක්‍රය. හොඳයි. එතකොට ක්‍රිස්තියානියගේ? පුරුෂය. හරි, බොහොම හොඳයි. එතකොට ඉස්ලාම් භක්තිකයන්ගේ? ත්‍රිශූල. අඩ සඳහා තරුව. එතකොට හින්දු භක්තිකයන්ගේ මොකද්ද? ත්‍රිශූලය. ත්‍රිශූලය. එතකොට පුතේ ආගමික ආගම සඳහන් කරා, ජාතිය සඳහන් කරා, ඔන්න ඔයාලට පුළුවන් වෙනවා. මම පළවෙනි දෙක ජාතියෙන් ඇහුවේ, දෙවෙනි දෙක ආගමිකයන්ගෙන් ඇහුවේ. හරි, බොහොම හොඳයි, බොහොම හොඳයි. එහෙමනම් දරුවනේ, දැන් ඔන්න අපි හඳුනගත්ත මේ ආගම් ජාතියෙන් ආහාර පාන ඇඳුම් පැළඳුම් ප්‍රධාන සැරසිලි ප්‍රධාන උත්සව පිළිබඳව මම දැන් කිව්වා ඔයාලට. මේ ප්‍රධාන උත්සව සමරන දිනේ ඔයාලට මතක තියෙන්න ඕන කියලා. ඒත් එක්කම පුතේ මේ ආගමික උත්සව සමරන ප්‍රධාන හේතු කීපයකුත් අපි කෙටිය මතක තියාගන්න එක වැදගත්සේ සලකනවා. ඒ නිසා අපි බලමු ඔයාලා දැනවන පුතේ වෙසක් උත්සවය වැදගත් වෙන්නේ අපිට මොකද්ද හේතුව කියලා. වෙසක් උත්සවය බෞද්ධයෝ අපි හැමෝම සමරනවා, බෞද්ධ ආගම අධහන අපි හැමෝම. එතකොට වෙසක් උත්සවය සමරන්නේ ප්‍රධාන ආගම බෞද්ධ වුණාට මුළු මහත් ජාතියම නේ පුතේ, මුස්ලිම් අය, ක්‍රිස්තියානි අය, හින්දු අය. මේ දවස්වලට ඔන්න තොරන් බලන්න අනිවාර්යෙන්ම යනවා, දන්සල් සඳහා සම්බන්ධ වෙනවා, දන්සල් දෙනවා නේද? ආගමික සහජීවනයෙන් බොහෝම එකමුතුකමින් මේ ක්‍රියා කටයුතු කරන්නේ. එතකොට මේ වෙසක් උත්සවය පැවැත්වීමේ අරමුණ මොකද්ද පුතේ? බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදු වීම සහ පිරිනිවන් පෑම කියන තෙමඟුල සිහිපත් කිරීම නේද? ඒත් එක්කම පොසොන් උත්සවය සමරන්නේ මොකද ප්‍රධාන හේතුව? දන්න ළමයි කියනවා නම් අතෝසන වල අපි බලමු. දැන් ටීචර්ම හැමදේම කියනට වැඩිය දන්න ළමයි ඉන්නවද කියලා අපි හොයලා බලමු. පොසොන් උත්සවය සමරීමේ ප්‍රධාන අරමුණ මොකද්ද? මොකද සිහිපත් කරන්නේ?
හරි පංචාලි කියන බලන්න පංචාලි වුණා තෝසලා ඉන්න ළමයි දෙන්නෙක් මම පංචාලි ගෙන් අහලා බලමු. මෙහෙදු මහ රත්න වහන්සේ මෙරට වැඩම කළ මොකද පුතේ අපිට මේ ගෙනාවේ? බුදුදහම. බුදුදහම. මෙහෙදු මහ රත්න වහන්සේ ඔන්න මෙරටට වැඩම කරලා බුදුන් වහන්සේ දේශනා කළ ඒ බුදුදහම අපේ රටට උරුම වුණේ මේ පොසොන් උත්සවයේ වගේ දවසක. ඒක තමයි එහි වැදගත්කම. හරි. නත්තල් උත්සවයේ සමරන්නේ ඔන්න කතෝලික ක්‍රිස්තියානි ජනතාව මේ විශේෂ කාරණාව හේතුව මොකද්ද? මේ සැමරීමේ අරමුණ මොකද්ද සිහිපත් කරන්නේ? කොබලන්න දන්න කෙනෙක් මට කියන්න. හැමතිස්සෙම අතිස්සෙම එකම ළමයි කීප දෙනෙක්. ඒ නිසා මම කැමතියි හැමෝම මේ දේවල් දැනගෙන ඉන්නවා නම්. හරි. මිහිදි බලන්න මට කියන්න. මිහිදි, ඇයි අපි නත්තල් උත්සවයේ සමරන්නේ? මොකද්ද මේ විශේෂත්වය? නත්තල් කියලා සමරන්නේ මොකද්ද අපි? රසාන්‍ය දානවා. රසාන්‍ය කියන බල රසාන්‍ය යේසුස් වහන්සේ ඉපදුණු දවස. බොහොම හොඳයි. එහෙනම් මට කියන්න, මහසිකුරාදා. මහසිකුරාදා දවස කියලා කියන්නේ ඔන්න ක්‍රිස්තියානින්ගේ විශේෂ දිනයක්, ක්‍රිස්තියානි ආගමිකයන්ගේ විශේෂ දිනයක්. කවුද දන්නේ මහසිකුරාදා දිනේ විශේෂ වෙන්නේ, වැදගත් වෙන්නේ ඇයි? හිමන්දි ජෙසුස් වහන්සේ කුරුසේ යන ගැසීම ඔන්න සිහිපත් කරනවා මහසිකුරාදා දිනේදී. බොහොම හොඳයි. එතකොට පාස්කු ඉරිදා, පාස්කු ඉරිදා වැදගත් වෙන්නේ මොකක්ද හේතුව? දන්න කෙනෙක් අතෝසනවන පාස්කු ඉරිදා දිනේ සමරන්නේ ඔන්න ක්‍රිස්තියානි ආගමිකයන්මයි. කවුද දන්නේ? අදීශ දන්නවලු. හරි, අදීශ කියන බලන්න. අදීශ පාස්කු ඉරිදා සමරන්නේ මොකක්ද හේතුව? අදීශ ඔන්න දන්නේ නෑ වගේ. අපි බලමු දන්න ළමයෙක් ඉන්නවද කියලා. පාස්කු ඉරිදා දිනේ මලගියාය සීකන. අම්මෝ, මලගියාය සීකරන නම් නෙමෙයි ඔන්න. මලගිය වුණු සීකරන නෙමෙයි පාස්කු ඉරිදා දවස වැදගත් වෙන්නේ. බලමු මේ කතෝලික ක්‍රිස්තියානි ආගම අදහන දරුවෝ අනිවාර්යයෙන්ම දන්නවා මං හිතන විදිහට. කවුරුත් නෑ වගේ හොයාගන්න නේද? හරි පුතේ, අපි හැමෝම දැනගෙන ඉන්න ඕන කාරණා මේ දේවල්. ජෙසුස් වහන්සේගේ මරණේ උත්ථාන වීම. මරණේ දැන් ඔන්න මාසිකුරාද මරණයට පත් උනා. පාස්කු ඉරිදා ඊට දවස් 3කට පස්සේ සිකුරාද සෙනසුරාද ඉරිදා කියන දවස් 2 උනා නැවත උත්ථාන වෙනවා. ජෙසුස් වහන්සේ මරණේ පරාද කරලා උත්ථාන වීමේ සිද්ධිය සිහිපත් කරන දවස තමයි මේ පාස්කු ඉරිදා දවස කියලා අපි සමරන්නේ. හොඳයි. තයි පොංගල් උත්සවය සමරන්නේ විශේෂ අරමුණ, පැවැත්වීමේ අරමුණ මොකද්ද? තයි පොංගල් උත්සවය අපි කිව්වා දෙමළයි පොංගල් බත උයනවා කියලා. දන්න කෙනෙක් ඉන්නවද බලමු බලන්න අපි. තයි පොංගල් උත්සවය. හරි, සිහස් දන්නවා. සිහස් කියන බලන්න මොකද පැවැත්වීමේ අරමුණ? තයි පොංගල් උත්සවය දවසට කවද කාවද විශේෂයෙන් සරසන්නේ? මට ඒක කියන්නකො. සිහස් දන්නවනම් කාවද විශේෂයෙන් මෙයලා සමරනවා? දෙමළ ජාතිකයෝ සතෙක්ව. මොන සතාවද සරසන්නේ? ගවයා. ගවයාව. හරි. ඉරුෂ, එහෙනම් මේ තයි පොංගල් දවසේදී ඉරුෂ මොනවද කරන්නේ මේ හින්දු ජාති භක්තිකයෝ? මොකද පුතේ? හරි, දැන් ඔන්න මේ ගවයට මෙයා ගොවිතැනේදී විශේෂයෙන්ම උපකාර කරන ගවයට පුත්ගුණ සලකන්න තමයි පුතේ මේ තයි පොංගල් උත්සවය සමර පවත්වන්නේ. එතකොට මේදී අලුත් සහල් මංගල්‍යය, ගවයා වෙනුවෙන් පොදු පූජා පැවැත්වීම වගේ ආගමික වතාවත් කරනවා. එතකොට මෙයා කෙසෙල් ගස්වලේ ලස්සන සැරසිලි කරනවා. මේ දවසේදී ගවයාව ලස්සනට මල් මාලා දාලා අර ගෙජ්ජි එල්ලලා සරසනවා. එතකොට රාමසාන උත්සවය. රාමසාන උත්සවය ගැන කවුද දන්නේ? බලමු අපි දන්න ළමයි ඉන්නවද කියලා. රාමසාන උත්සවය සමරන්නේ ඔන්න මුස්ලිම් ජාතිකයෝ, ඉස්ලාම් භක්තිකයෝ. හරි, වේජන් දන්නවා. වේජන් කියන බලන්න රාමසාන උත්සවය ගැන.
එදාට මෙයා මොකද්ද බලන්නේ? හඳ. අන්න හරි. හඳ බලනවා. දවස් කීයක් උපවාස කරනවද පුතේ මේ අය? සතියක්. සතියක්ද? අම්මෝ නෑ නෑ. එයලා කෙලවත් දිලින් නැතුව ඉනවා දවස් කීයක්ද? තුනක්. නෑ, දවස් 40ක්. දවස් 40ක් පුතේ උපවාස කාලය යෙදිලා නවසඳ බැලීමේ මේ උත්සවේ රාමසන් උත්සවයේ විදිහට මෙයලා සමරනවා මේ ඉස්ලාම් භක්තිකයෝ. ඒ කියන්නේ මුස්ලිම් ජාතිකයෝ සමරන ප්‍රධාන උත්සවයක්. එතකොට මෙයලා පල්ලි යනවා. එතකොට සඳ බලනවා. මෙන්න මේ දේවල් ඔන්න මේ දවසේදී කරනවා. හොඳයි. ඒත් එක්කම දැන් අපි ආගම් ගැන කතා කරා, ආගමික උත්සව ගැන කතා කරා නේද? අපි බලමු විශේෂ ග්‍රන්ථ කීපයකට දැන් සංකේත හඳුනගත්තා නේද? දැන් ග්‍රන්ථ කීපයකට තියෙන අපිට හඳුනගන්න බෞද්ධයන්ගේ ප්‍රධානම ග්‍රන්ථයේ විදිහට සලකන්නේ මොකද්ද? බලමු බලන්න දන්න ළමයෙක් ඉන්නවද කියලා. දැන් බෞද්ධ ළමයි තමයි ගොඩක්ම ඉන්නේ අපි ගාව නේද? මොකද බෞද්ධයන්ට විශේෂිත වූ ග්‍රන්ථය? හරි, ධර්ණේ දසනේ දානවා. බලන්න කියන්නේ මොකද්ද ධර්ණේ දසනේ එකතු වෙලා? මොකද්ද අපි බෞද්ධයන් විශේෂිත ඕ ග්‍රන්ථය, පොත, ග්‍රන්ථය කියලා කියන්නේ පොත. මොකද්ද? ඒකත් වේජන් දානවා කියලා කියනවා. වේජන්ගෙන් එහෙනම් අහලා බලමු. තිසරණේ දානවා කියනවා වගේ. තිසරණේගෙන් අහලා බලමු. මොකද්ද? ත්‍රිපිටකය. ත්‍රිපිටකය. ධම්මපදයේ පුතේ මොකද්ද? ධම්මපදයේ තමයි බෞද්ධයන්ගේ විශේෂිතම ආගමික ග්‍රන්ථය. එතකොට ක්‍රිස්තියානි ආගමිකයන්ගේ, කතෝලික ළමයි නම් අනිවාර්යයෙන්ම මේක දන්නවා. ක්‍රිස්තියානි ළමයි අනිවාර්යයෙන්ම දන්නවා. මොකද හැම ගෙදරකම තියෙනවා. ඔන්න දැන් අපි අදහන ආගමයි ගැන විතරක් දැනගෙන ඉඳලා බෑ පුතේ. මින්සදී කියලා වැඩ මින්සදී. අනිත් ආගම ගැනත් අපි දැනගන්න, ආගම ගැන දැනගෙන ඉන්න ඕනේ. මොකද අපි එකම රටක ජීවත් වෙන්නේ නේද? ක්‍රිස්තියානින්ගේ ශුද්ධ බයිබලය නේද? මොකද ශුද්ධ බයිබලය තමයි ප්‍රධානම ග්‍රන්ථය ක්‍රිස්තියානි ආගමිකයන්ගේ. ඒතර හින්දු ආගමිකයන්ගේ මොකද්ද ප්‍රධානම ග්‍රන්ථය? කවුද දන්නේ හින්දු ආගමිකයන්ගේ? ඔන්න ධම්මපදයයි ශුද්ධ බයිබලය නම් අපිට දැන් පුරුදුයි, අපි දන්නවා. හින්දු ආගමිකයන්ගේ පුතේ භගවත් ගීතාව. මොකද්ද? භගවත් ගීතාව. මේව පුතේ පොත්. මේ හැම එකක්ම මොකද්ද? පොත්. ග්‍රන්ථය කියලා කියන්නේ පොතට. හරි. ඒත් එක්කම මුස්ලිම් ආගමිකය, ඒ කියන්නේ මුස්ලිම් ජාතික අධහන, ඉස්ලාම් ආගම අධහන අයගේ ප්‍රධානම ග්‍රන්ථය තමයි අල් කුරාණය. එයාලා පල්ලි ගිහිල්ලා මේ කුරාණය තමයි කියවන්නේ. අල් කුරාණය. මුස්ලිම් භක්ති මුස්ලිම් ජාතිකයෝ, ඒ කියන්නේ ඉස්ලාම් ආගමිකයෝ මේ අල් කුරාණයේ තියෙන හැම වචනයකටම ඉතාමත්ම ගෞරව කරනවා. ඒ පරිදිම ජීවත් වෙන්න උත්සාහ කරනවා. එයාලා ආගමට බොහෝම දැඩි ලෙස ඇලොම් කරන ජාතියක් විදිහට අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. අනිත් හැමෝමත් ආගමට ගොඩක් ලැදී තමයි. හැබැයි මුස්ලිම් ආගමිකයන් තුළ විශාල භක්තියක් මේ ආගම පිළිබඳව එයාලගේ ජීවිතයෙන් පෙන්නුම් කරනවා නේද? ඔයාලා දැකලා තියෙනවද සිකුරාදා දවසේදී ලංකාවේ කොහේ වුණා සිකුරාදා දවස මුස්ලිම් කඩාරින දවසක්ද මුස්ලිම් ජාතිකයන්ගේ? නැහැ නේද? මොන දේවල් තිබ්බත් එයාලා විශේෂයෙන්ම ඒ වෙලාව ඒ දවස කැප කරලා තියෙනවා, වෙන් කරලා තියෙනවා තමන්ගේ ආගම වෙනුවෙන් නේද? බෞද්ධයෝ, කතෝලිකයෝ, එතකොට හින්දු ආගමිකයෝ ඒ තරම් දැඩි ලෙස තදබල ලෙස බැඳිලා නැති වුණාට මේක නීතියෙම වගේ එයාලා විශේෂයෙන්ම වැදගත් ලෙසම සලකන දෙයක් තමයි මේ එයාලගේ පල්ලිය සඳහා පෙනී සිටීම. ආගමික භක්තිය විශේෂයෙන්ම දැඩි ලෙස පෙන්වු කරන ජාතික ජාතීන් විදිහට අපිට මුස්ලිම් ජාතිකයන්ව හඳුනා ගන්න පුළුවන් මේ විදියට බලනකොට.
ඒත කැපතේ මේ ආගමික නායකයෝ ඉන්නවා, පූජකවරු ඉන්නවා මේ ආගම ආගම් හා බැඳුණු. ඔයාලට හඳුනගන්න පුළුවන් මෙයාලව එක එක ස්ථානවලදී. අපි කෝවිලට ගිහාම ඉන්නවා, කවුද කෝවිලේ ඉන්නේ? හින්දු පූජකතුමා නේද? නළලේ අළු ගාලා මේ සලුවක් උඩින් උඩු කයට දාලා නේද? ඔන්න හින්දු පූජකවරයා ඉන්නවා එහෙම. ඒ වගේම ඉස්ලාම් ආගමේ තියෙන ඉස්ලාම් පූජකතුමා පුතේ, එයත් ඒ වගේම තමයි. ඉස්ලාම් ආගමික සාමාන්‍ය මුස්ලිම් ජාතිකයෝ එයාලගේ විශේෂත්වයක් තියෙන එයාලා රවුල නේද, රවුල වවනවානේ. එයාලා රවුල වවලා ඉන්නේ, ඒ වගේම තොප්පියක් දාලා ඉන්නේ. එයාලගේ අර සාමාන්‍ය ඇඳමෙම තමයි පුතේ ඉස්ලාම් පූජකතුමා ඉන්නේ. ඒත් එකම ක්‍රිස්තියානි ආගමේ ඉන්න පියතුමා නේද? ඔයාලා දැකලා තියෙනවා පියතුමා සුදු පාට ඇඳමක් ඇඳලා කළු පාට පටියක් ඉන්නට ගැට ගහලා නේද? ඉන්න කෙනෙක් තමයි ක්‍රිස්තියානි පූජකතුමා. එතකොට බෞද්ධ ආගමේ කවුද ප්‍රධාන ආගමික නායක කියන්නේ? අපිට පූජකවරයා විදිහට හඳුනගන්න පුළුවන් බෞද්ධ භික්ෂුව නේද? චීවරයක් ඇඳගෙන ඉන්නවා, කහ පැහැති නේද පුතේ? එතකොට අන්න මේ ආගම්වලට විශේෂිත වූ පූජකවරුන්වත් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි, දැන් ඔන්න අපේ රටගෙන ගොඩාක් දේවල් අපි කතා කරානේ නේද පුතේ? එහෙනම් දැන් බලන්න මේ ලස්සන සින්දුව, අපේ රට ගැන කියවෙන අපි අහලා බලමු මේ සින්දුව. මීරක් මගිරක් මායිප දුන රට, එදින වෙදින රට මගීම මව් රට. මීරක් මගිරක් මායිප දුන රට, එදින වෙදින රට මගීම අපේ රට ගැන
කියවෙන ලස්සන ගීතයකට තමයි ඒ සවන් දුන්නේ බැලුවේ. ඔයාල මේ මගේ රට ගැන කියවෙන මේ සින්දුව බලනකොට ලස්සන රූප රාමු ටිකක් දැක්ක නේද? මේ වචන වගේම ඒ දැකපු රූප ටිකත් හරීම වැදගත් අපේ පාඩමේ අවසානයේදී. මොකද අපේ ඉතිහාසය ගැන, අපේ ජාතියෙන් ගැන, ආගම් ගැන ගොඩාක් තොරතුරු අපි ඉගෙන ගත්තා නේද? හැබැයි අපේ පාඩමේ අවසාන අරමුණ මේ දේවල් ඔක්කොම දැන හඳුනා ගන්න එක නෙවෙයි නේද? අපි බලමු මොකක්ද අපේ පාඩමේ අරමුණ අවසාන වශයෙන් තියෙන කියලා. ඉතින් දැන් මේ සින්දුවේ ගායනා කරපු ගායිකා ඔයාල මුලින්ම දැක්කා. කවුද? මාලනී බුලත්සිංහල මහත්මිය මේ වෙදි ජීවතුන් අතර නෑ එතුමිය. මාලනී බුලත්සිංහල මහත්මිය විසින් ගායනා කරපු. ඒ වගේම මිරැන්ඩා සෝමලතා කියන පද අය විසින් පද රචනා කරපු ලස්සන ගීතයක් තමයි ඒ සවන් දුන්නේ ඔයාලා. එතකොට පුතේ බලන්න මේ මගේ රටේ තියෙන සශ්‍රීකත්වය ගැන දකිනකොට ආස හිතුණා නේද? හිතාගන්න බැරි තරම් ලස්සන රටක තමයි අපි ජීවත් වෙන්නේ නේද? වටේට මහ සමුද්‍ර සාගරේ තියෙනවා, පොළවේ ඇතුළ හාරපු ගම මොනවද අපිට හම්බ වෙන්නේ? ලෝකයේම නැති තරම්, ලෝකයේම මිල කළ නොහැකි තරම් වටිනා මුතු මැණික් අපිට හම්බ වෙනවා නේද? ඒ තරම්ම ගොඩක් විශේෂ වටිනා සශ්‍රීක භූමියක්. ඒ වගේම අහකට විසිකරපු දණ්ඩක් වුණත් දළු දාලා පැලවෙනවා මේ බිමේ නේද? මුත අපි විසිකරත් ඕනම දෙයක් පැලවෙන ඉතාම සරසාරවත් භූමියක් තියෙන රටක් මේක. ඒත් එකම දැක්ක නේද ඔයාලා මේ අපේ රට වෙනුවෙන් එඩිතර ජයග්‍රහණ අත් කළා දුන්න ගොඩක් කීප දෙනෙක්ම මෙතනදී අපි දැක්කා. ක්‍රීඩාව අතින්, සංගීත ශේෂ්ත්‍රය අතින්, ඒ වගේම නර්තන ආශ්‍රය අතින්, ලේඛන කලාවෙන් මේ හැම දෙයකින්ම අපේ රට බැබළ වූ, දිදුල වූ, අනිත් ලෝකයේ අනිත් රටවල් හැම අපේ ශ්‍රී ලංකාවේ නාමය විරාජමාන කරපු විශේෂ චරිත ටිකක් මෙතනදි දැක්කා. දැන් බලන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නේද? හොඳ ජාතීන් අතර එකමුතුව තහවුරු කරන අවස්ථාවක්. මුත්තය මුරලිදරන් කියන පන්දු යවන්න නේ, දඟ පන්දු යවන්න මුළු ලෝකයේම ජනප්‍රිය පුද්ගලයෙක් හැබැයි නියෝජනය කරේ දෙමළ කණ්ඩායමක් නෙමෙයි, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම නේද? එයා නියෝජනය කරේ ශ්‍රී ලාංකේය කියන නාමයෙන් නේද? මෙන්න එකමුතු වෙලා සිංහල සහ දෙමළ එකමුතු වෙලා මුළු රටක්, මුළු ලෝකයක් හමුවේ රටක් විදියට නැගී සිටපු ජයග්‍රහණය කරපු අවස්ථාවක් නේද? ඒත් එක්කම බලන්න පුතේ අතීතයේ මුතුන් මිත්තෝ වෙහෙර විහාර ඉදි කරපු විදිය ඔයාලට හිතා ගන්න, අපිට හිතා ගන්නවත් දරුවන් වෙලි මහසය දිහා බලනකොට ලෝක පොදුම ඇසීගිරි ගල නිකම්ම තිබූ ගල් පර්වතයක් නේද? කාශ්‍යප රජතුමා තමන්ගේ රාජධානිය විදිහට තෝරගෙන සීගිරි ගීත, ඒ වගේම සීගිරි බිතුසිතුවා ඒ පරිසර ස්වභාවික පරිසරය විනාශ කරන්නේ නැතුව හරීම ලස්සන රාජධානියක් බිහි කරගත්ත, ගොඩනගාගත්ත, ස්වභාවිකවම ආරක්ෂාව සපයගත්ත. මෙන්න මේ විදිහට අතීතයේ සහලින් ස්වාම්පෝෂිත වුණු අපේ රටෙන් සහල් පිටරටවලට අපනයනය කළා. ඒ වගේම පුතේ දැන් වර්තමානයේ බලන්න නාසා ආයතනයේ නේද අපේ විද්‍යාඥයෝ බොහොමයක් සේවය කරනවා. ඒ වගේම ලංකාවේ බලන්න මෝටර් රථ නිෂ්පාදනය කරනවා නේද? මේ තරම් අතීතයේ සිට මේ දක්වාම පුතේ ශ්‍රී ලාංකික වැසියෝ කියලා කියන්නේ සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ග වේවා, ඩන්කන් වයිට් කියන මුලින්ම ඔලිම්පික් පදක්කම ශ්‍රී ලංකාවට අත්පත් කළා දුන්නේ මේ ඩන්කන් වයිට් කියන මහත්මය. එතකොට එතුමා නියෝජනය කළ ශ්‍රී ලාංකික නාමය 1948 මීටර් 400 බාධක දිවීමේ තරගයේ දෙවැනි ස්ථානය ලබා ගත්තේ ඔන්න පළවෙනි ඔලිම්පික් පදක්කම ඩන්කන් වයිට් කියන පුද්ගලයා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලබා දුන්නේ නේද? අන්න ඒ වගේ අපේ රටේ ඉන්න පුතේ හැකියා, කුසලතා, දක්ෂතා, පිරුණු ඉතුරුණු මිනිස්සු. එතකොට අපි ගාව මේව නැද්ද? අපි මේ මහ පොළවේ ඉපදුණු මිනිසුන් නේද? ඔයාලා මේ පුංචි ළමයි බලන්න වීර මධ්‍යම බණ්ඩාර පුංචි දරුවේ නේ, ඔයාලටත් ආරාධනා කරනවා අන්න ඒ වගේ වීර චරිතයක් වෙන්න. පුංචි කාලේ ඉඳලම අපේ රට වෙනුවෙන්, අපේ ජාතිය වෙනුවෙන්, අපේ ආගම වෙනුවෙන් මේ මුළු රටක්
එක්සේසත් කිරීම සඳහා නැගී සිටින පුරවැසියෙක් වෙන්න කියලා ආරාධනාවක් තමයි අපේ පාඩමේ අවසානයේදී කරන්නේ. අපේ මේ වටිනා කාලේ, අපේ මේ වටිනා ජීවිතය, අපේ රට වෙනුවෙන් රට හොඳ තත්ත්වයකට ගෙනියන පුරවැසියෙක් වෙන්න ආරාධනා කරන පාඩමක් තමයි අපි මේ දක්වාම කතා බහ කරේ. අපි අතීතය ගැන ඉගෙන ගත්තේ, වර්තමානය ගැන ඉගෙන ගත්තේ, අනාගතය හදාගෙන හැඩගස්සන් ඉන්න පොන්චි දරුවෝ ටික හරි මඟට ගන්න හරි පාර පෙන්වීම සඳහා. ඉතින් අපේ මේ අවසානයේ අපි අහපු රසවිඳපු ගීතය ඒ සඳහා හොඳ නිවැරදි පාරක් අපිට පෙන්වුවා. ඉතින් අපි හැමෝගාම තියෙන අපතේ මේ වගේම දක්ෂතා, මේ වගේම කුසලතා. ඒ නිසා අපිට ආරාධනා කරන්නේ අපේ පාඩමේ අවසානයේදී අන්න ඒ වගේ අපේ රට වෙනුවෙන් අපේ දරුවෝ හොඳින් ඉගෙනගෙන හොඳ දෙයක්, හොඳ වැඩක් මුළු ලෝකෙම හැම වෙලේ අපේ ජාතියේ, අපේ රටේ නම බබලවන්න පුළුවන් කෙනෙක් විදිහට වැඩ කරන්න දක්ෂක දක්වන්න, ඒ දක්ෂතා හැකියා වැඩි වර්ධනය කරගන්න කියලා තමයි ආරාධනා කරන්නේ. ඉතින් මේ මම ඒ වගේ අපේ රටේ නම අනෙත් මුළු ජාතීන් හැම වෙ මුළු ලෝකෙම හැම වෙ සුප්‍රසිද්ධ කරපු, ප්‍රසිද්ධ බවට පත් කරපු කිහිප දෙනෙක් වල නම් කරන්න අතර පුතේ යන්න ඒ වගේ චරිතයක් වෙන්න. මේකට අපි මේ ඉදිරියට කම තියෙනවා ෆයිට් කරගන්න කියලා නෙමෙයි කියන්නේ. අනිත් ඇත ගහගන්න, බැනගන්න, යුද්ධ කරන්න ඕන කියලා නෙමෙයි එකෙන් අදහස් වෙන්නේ. බලන්න මේ ක්‍රීඩා ශේෂ්ත්‍රයෙන් අපි කතා කරා වගේ ඩන්කන් වයිට් මහතා, ඒ වගේම ඔයාලා මෑත කාලේ ඉන්න ඔයාලා හැමෝම දන්න සුසන්තිකා ජයසිංහ කියන ක්‍රීඩිකාව 2000 වසරේදී මීටර 200 කෙටි දුර දිවීමේ දෙවැනි ස්ථානයේ මුළු ලෝකයේම පුතේ මුළු ලෝකයේම ක්‍රීඩිකාව අතරේ ඔන්න දෙවැනි ස්ථානයේ රිදී පදක්කම අත්පත් කරගන්න හැකියාව ලැබුණා සුසන්තිකා ජයසිංහ මහත්මියට. ඒ වගේම ඒ ක්‍රීඩාංශයෙන් ක්‍රීඩා ශේෂ්ත්‍රයේ ඒ වගේම තමයි පුතේ ඔයාලා හැමෝම දන්න WD අමරදේව මහතා නේද? මුළු මහත් ලෝකයේම හැම වෙලේ අපේ ශ්‍රී ලාංකේය ජාතියේ නාමය ඉහළම මට්ටමේට අරගෙන ගිය පුද්ගලයෙක්, සංගීත දේශීය සංගීත ශේෂ්ත්‍රයේ ආශ්‍රයෙන් නේ. එතකොට මාලදිවයිනේ ජාතික ගීය පවා නිර්මාණය කරලා තියෙන්නේ අපේ මේ WD අමරදේව මහත්මයා. එතකොට මේ මහත්මයා මේ අපේ අතරින් වෙන් වුණේ ඔයාලා අපි මේ දන්න මේ චෝටි පොඩි කාලයකට ඉහතදී නේද පුතේ? එනිසා අපි හැමෝම දන්න කෙනෙක්. ඒත් එක්කම ප්‍රේමසිරි කේමදාස මහතා, එයත් පුතේ සංගීත ශේෂ්ත්‍රයෙන් ඔන්න විවිධ පරිශන කරලා ශ්‍රී ලාංකේය සංගීතයේ මුළු ලෝකයේම හැම වෙ ඉදිරියට ගෙන ආපු තවත් පොත්ගලේ. ඒත් එක්කම තමයි නර්තන කලාව අපේ උඩරට පහතරට සබරගම කියලා ඔන්න නර්තන සම්ප්‍රදායන් තියෙනවා. අන් ඒ නර්තන සම්ප්‍රදායන් අතරේ හෙළ නැටුම් කලා සම්ප්‍රදාය උඩරට නැටුම් කලාවෙන් ඔන්න මුළු ලෝකෙම ජනප්‍රිය වෙච්ච කෙනෙක් තමයි ෆනි භාරත මහත්මයා කියලා කියන්නේ. එතකොට ඒ මහත්මයාගේ නැටුම් මුළු ලෝකෙම ජනප්‍රිය කර අපේ ශ්‍රී ලංකාවේ නාමය. ඒත් එක්කම තේ ලේඛන කලාවෙන් තමන්ගේ පෑන මෙහෙවමින් මුළු ලෝකෙම හැම වෙලේ අපේ ජාතියේ නම ප්‍රසිද්ධියට පත් කරපු පුද්ගලයා තමයි එස් මහින්ද හිමි. අපි අර කලින් සින්දුවකුත් ඇහුවේ නේද? එස් මහින්ද හාමුදුරුවෝ අපේ නිදහස් සටනේ ජාතික වීරයෙක්. නිදහසේ දෙහ, නිදහසේ මන්ත්‍රය, මේ වගේ අපේ ජාතික හැඟීම්, ජාතික එඩිතරකම අභිමානය උද්දීපනය කරන්න, මතු කරන්න බොහෝ වෙහෙස මහන්සි වෙලා තමන්ගේ පෑන අවිය කරගෙන සේවය කරපු හිමි නමක්. ඒ වගේ මාර්ටින් වික්‍රමසිංහ මහතා මුළු ලෝකෙම හැම වෙලේ අපේ හෙළ නාමය, ශ්‍රී ලංකා නාමය ලෝක ප්‍රසිද්ධත්වයට පත් කරපු තවත් එක් පුද්ගලයෙක්. ඉතින් පුතේ ඔයාලට ආරාධනා කරන්නේ අන්න ඒ වගේ විශිෂ්ට චරිතයක් වෙන්න, අපිට ලැබිලා තියෙන හැකියාව අපේ රට වෙනුවෙන් භාවිතා කරලා විශේෂ පුද්ගලයෙක් වෙන්න අපි හැමෝටම ආරාධනා කරනවා අපේ පාඩම අවසානයේදී. ඉතින් පුංචි සැරසිල්ලක් ඔයාලත් එක්ක කරලා අපේ පාඩමේ අවසානය ලබා ගන්න අපි සෝදානම් වෙනවා. මේකට අපිට ඕන කරනවා මෙන්න මේ වගේ A4 කොලයක්. මේක පුතේ අපි හදා ගන්න ඕන සමචතුරස්‍රයක් වෙන විදිහට. අපි සමචතුරස්‍රයක් වෙන විදිහට නමා ගන්න කොහොමද කියලා දැන් ඔයාලා දන්නවා. අපි ඔන්න 1 2 5 6 ඉගෙන ගන්න තියෙනවා. ඒකට මම ඔන්න ආකෘතියක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔන්න අපි හරි හතරස් සමචතුරස්‍රයක් හදා ගන්න ආකාරය. හරි, ඊට පස්සේ අපි අයින් කළ යුතු කොටස ඔන්න ඉවත් කර ගන්නවා.
ඊට පස්සේ මොකද කරන්නේ ඔන ත්‍රිකෝණයට මේක නම අපි නමලානේ ඉස්සල්ලාම සම්ජාස්ත්‍ර කොට සයින් කරගත්තේ නේද මේක පොතේ අපි ඔන්න එක පාරක් නමලා තියෙන්නේ ඔන්න දෙවෙනි පාරත් අපි මේ විදිහට ත්‍රිකෝණයක් හැදෙන විදිහට අපි නමුවා ආයේ තුන්වෙනි පාරකට අපි ත්‍රිකෝණයක් වෙන විදිහට මේක නමුවා හරි තුන් පාරයි නමන්න ඕනේ ඊට පස්සේ පුතේ අපි කතර අරගෙන ඔන්න මේක කපනවා ෆ්‍රේම් වෙන්නම හැබැයි කපන්නේ නැහැ ආ එක පැත්තකින් කපුවා අනිත් පැත්ත හැරෙව්වා ෆ්‍රේම් වෙන්නම කපන්නේ නැතුව ඔන්න මගක් දොර වෙනකන් කපන්නේ ආයෙමත් අනිත් පැත්ත හැරෙව්වා ආයෙමත් කැපුවා ආයෙත් අනිත් පැත්ත හැරෙව්වා ආයෙමත් පොන්චි කැපුවා ඔන්න දැම්මා ඊට පස්සේ අපි මේක මෙහෙට දිග අරගන්න වටේට කැපිලා තමයි එන්නේ ඊට පස්සේ මොකද කරන්න මේකේ මෙන්න මේ කියන පැති හතර විරුද්ධ පැති හතර එකට තියලා අපි මේ විදිහට අලව ගන්න ඕන අලව ගත්තම ලස්සන නිර්මාණයක් එනවා අපි අලවලා බලමු නිර්මාණය කොයි වගේද කියලා අපි මේ කොන් හතරම එකට එකතු කරලා ඇලෙවුවාම මෙන්න මේ වගේ ලස්සන නිර්මාණයක් අපිට බලා ගන්න හැකියාව තියෙනවා හොඳයි මේ පුතේ සිංහල හා බර්ග සැරසිලි වශයෙන් කරන කොඩා සැරසිල්ලක් අපි මේ ඉදිරිපත් කරේ හොඳයි පොතරන්න පුළුවන් මේ වගේ මුස්ලිම් සාදේමලා මුස්ලිම් අය අතේ අඳින මරතොන අතේ අඳින්න එපා අත පොතේ ඇඳලා පොතේ අඳින්න මරතොන රටාවක් ඒ වගේම කෝලා රටාවක් හදන්න පුළුවන් ගෙදර අම්මගෙන් පොල්කොළු ටිකක් ඉල්ලගන්න පොල්කොළු ටිකක් පාඩ පාඩ කරන්නේ ලස්සනට ගෙදර කොළම් රටාවක් හදන්න පුළුවන් ඔන්න අවසන් වශයෙන් අපේ පාඩමේ මෙන්න මේ කියන දේවල් අපිට කරන්න තියෙන ක්‍රියාකාරකම් විදිහට ඒත් එක්කම අපේ පුංචි සෙල්ලම කියන ගන්න තියෙනවා සෙල්ලමේ නම තමයි කටුව හැංගීමේ ක්‍රීඩාව කටුව හැංගීමේ ක්‍රීඩාව ඊළඟ දවසේ කියලා දෙන්නම් ටීචර් එහෙනම් අදට අපි පන්තිය මේ විදිහට නිමා කරනවා අපිරක් වැසිය පාඩම් තේමාව අපේ දරුවන්ට හොඳින් අවබෝධ වුණා කියලා මම විශ්වාස කරනවා